ජනතා සේවය වෙනුවෙන් ජනතා සේවය වෙනුවෙන් අසුන්ගත් අය සියසුන දින 100 වැඩසටහන ඇතුළත ඉදිරිපත් කරනවා කියලා කියපු අතුරු අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. එවන් වටපිටාවක අදත් අපි සිහසුන ආරම්භ කරනවා. මේ ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වෙන්න සුදුසුම කෙනා ඔබතුමා හිතන විදිහට රවී කරුණානායක ඇමතිතුමාද? ඔව් මං හිතන්නේ රවී කරුණානායක ඇමතිතුමා සෑහෙන කාලයක් පාර්ලිමේන්තුවේ ඉන්න තියෙනවා. ඔහු ව්‍යාපාරික පසුබිමකින් ඉතින් මං හිතන්නේ ඔහුට සුදුසුකම් තියෙනවා මුදල් ඇමති වෙන්න. ජේෂේක් හැටියට අන්තිමට ඕන ඇමති කෙනෙක් මනින්න වෙන්නේ එයාගේ ක්‍රියාවලිය. ඉතින් ඔහු ඔහුගේ පළවෙනි අයවැය ඉදිරිපත් කළා. ඉතින් මං හිතන්නේ ජනතාව හරි තීරණයක් දෙයි. හොඳයි. සුදුසාට සුදුසු තැන ලැබිලා තියෙනවා කියලයි එතුමා කියන්නේ. ආර්ථික ශාස්ත්‍රය ගත්තාම එතුමත් ආර්ථික ශාස්ත්‍රයේ ප්‍රවීණෙක්. අපි සෝදානම් එවැනි ප්‍රවීණෙක් සමග අදත් සිහසුන ආරම්භ කරන්න. ජනතා සේවය වෙනුවෙන් ජනතා සේවය වෙනුවෙන් අසුන්ගත් අය සියසුන හොඳයි අපි අද දවසේදී සිහසුනට ආරාධනා කරේ මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහත්මයාට සුබෝදෑසනක් කියලා අපි ඔබතුමා පිළිගන්නවා. සුබෝදෑසනක්. ඔබතුමා කිව්වා මුදල් අමාත්‍යවරයා වශයෙන් රවී කරුණානායක මහත්මයා පත්වීම සුදුසුයි ගැළපෙන තත්වයක් එතුමාට ලැබිලා තියෙන කියලා. ඔබතුමා සුදුසුෙක් නෙමෙයිද ඒකට? ඒක මම තීරණය කළ යුතු දෙයක් නෙමෙයි. ඒක නායකත්ව තීරණය කළ යුතු දෙයක්. මම හිතන්නේ වෙන වෙන අයට එක එක් පසුබිම් තියෙනවා. සමහර අයට ව්‍යාපාරික පසුබිම්. මට ආර්ථික පසුබිමකුයි බැංකු පසුබිමකුයි තියෙන්නේ. නමුත් අපි දන්නවා පසුගිය කාලයේදී මේ රටේ මුදල් ඇමති වෙලා හිටපු අයට ව්‍යාපාරික පසුබිමකුත් නැහැ, මූල්‍යමය පසුබිමකුත් නැහැ, ආර්ථික පසුබිමකුත් නැහැ කියන එක. එනමුත් මං හිතන්නේ පසුබිම තියෙනවා නම් මොකක් හරි මේ වගේ පසුබිමක් තියෙනවා නම් මේ රාජකාරී කරන්න ඊට වැඩි ටිකක් පහසුයි. පසුබිම නැත්තම් ඊට වැඩිය හුඟක් අපහසුයි. එතකොට ගිය රජයේ ජනාධිපතිතුමා තමයි මුදල් ඇමති. ජනාධිපතිතුමාගේ පසුබිම නෙමෙයි ආර්ථිකය. එතකොට වැඩි වැඩියෙන් නිලධාරීන් කියන දේ උඩ තමයි සිදුවේගෙන යන්නේ. ඉතින් හැමෝම දන්නවා අන්තිමට මේ බලවත් නිලධාරී එකෙක් දෙන්නේ ඒ වගේම දේශපාලක කෙනෙක් දෙන්නේ තමයි මේ කාර්යභාරය කළේ. ඉතින් හුඟක් වෙලාවට අනිත් ඇමතිවරුන්ට ඇමතිවරුන්ගේ යෝජනාවලටවත් ඇහුවේ නැහැ කියන එක තමයි හිටපු ඇමතිවරු හැමතිස්සෙම කියන්නේ. ඉතින් මම හිතන්නේ වැදගත් දෙයක් ඇවිල්ලා පසුබිම කොටසක් පමණයි. නමුත් සාමාන්‍යයෙන් තමුන් වටේ ඉන්න පිරිස දැනුමුතුකම් තියෙන පිරිස ඒ විෂය පිළිබඳව එකතු කරගන්න ඕනේ. මොකද අද ලෝකය සමාජය සංකීර්ණයි, ආර්ථිකය සංකීර්ණයි. අපි හැමෝම හැම එකක්ම දන්නේ නැහැ. නමුත් මේ විශේෂඥයන් එකතු කරලා මේ විශේෂඥයන් කියන දේවල් අහලා එතකොට අපිට හරියට තෝරා බේරා ගන්න පුළුවන් මොනවද අපි කළ යුත්තේ මොනවද කළ නොයුතු කියලා. ඒකත් වැදගත් වෙනවා. ඔබතුමා ලැබිලා තියෙන මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන කියන ශාස්ත්‍රය ඔබතුමා සතුටු වේද ලැබුණු ශාස්ත්‍රය පිළිබඳව සහ නැත්නම් ඊට වඩා ගැළපෙන ශාස්ත්‍රයක් තියෙනවද ඔබතුමාට? නෑ මම එහෙම බලන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතය දිහා මට මේක ඕනේ මට අරක ඕනේ කියන මතේ උඩ මම නැහැ. මම බලන්නේ මට පසුබිමක් තියෙනවා. හැම එකකටම පසුබිමක් තියෙනවා. ඒ පසුබිමේ වාසිදායක දේවල් තියෙනවා. ඒ වගේම සීමා සහිත දේවල් තියෙනවා. වැඩේ කරන්න සුදුසු නැද්ද කියන එක අනිත් අය තීරණය කරන්න ඕනේ. නමුත් මගේ සාමාන්‍ය මම අනුගමනය කරන පිළිවෙත ඇවිල්ලා දුන්නේ වැඩේ හරියට කරන්න. මේක සතුටුද නොසතුටුද කියන එක ඒක වැදගත් නැහැ. වගකීමක් වාර දීලා තියෙනවා. ඒ වගකීම කරන්න 100%ක් නෙමෙයි 110%ට කරන්න. එතකොට නායකයන්
ජනතාව තීරණය කරයි මෙතුමට වැඩ කරන්න පුළුවන්ද බැරිද කියලා. ඔව්. මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහත්මයායි අද සිහසුනේ අසුන් ගන්නේ. අතුරු අයවැයක් ඉදිරිපත් වුණා. ඔබතුමා ආර්ථික විද්‍යාව පිළිබඳව ප්‍රවීණෙක් විදිහට මේ ඉදිරිපත් වුණු අතුරු අයවැය ගැන ඔබතුමාගේ අදහස මොකද්ද? මම හිතන්නේ මේ අයවැයේ පැහැදිලි පණිවිඩයක් තියෙනවා. ඒ පණිවිඩය ඇවිල්ලා මෙතෙක් කල මේ රටේ ආර්ථිකය මේ රටේ ජීවත් වෙන 1%ට ජනතාවට හදපු ආර්ථිකයක්. අපි පොරොන්දු වුණා විපක්ෂයේ ඉන්නකොට ඒ වගේම මැතිවරණ කාලය තුලදී අපි පොරොන්දු වුණා අපි ආර්ථිකයක් ගොඩනගන්නට යනවා 99%ට. අපි ගොඩනගන්න යන ආර්ථිකයේ සාධාරණත්වයේ ඉෂ්ට වෙන්න ඕනේ. ආර්ථික සාධාරණත්වයක් ඉෂ්ට වෙන්න ඕනේ කියන මතය තමයි අපි ඉදිරිපත් කළේ. ඒ 90 බලනකොට මේ ඉදිරිපත් කරපු අයවැය ඒ අරමුණ හා එකඟයි. ඉතින් අපි පොරොන්දු වෙන්නේ මොනවාද කිව්වා දින 100 වැඩසටහනක්. මේක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල. මුලින්ම අපි පොදු ජනතාවට සහනයක් ලැබෙන විදියට ආර්ථිකය ඉදිරිපත් කරනවා. අයවැයක් ඉදිරිපත් කරනවා. ඉතින් මෙතන කොටස් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා ආදායම නැත්නම් වැටුප. ඇත්තටම සාමාන්‍ය මිනිස්සු බොහොම අමාරුවෙන් තමයි එදිනෙදා ජීවිතය ගෙනියන්නේ. ඉතින් අපි කිව්වා අපිට පුළුවන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කරන්න. මොකද සෑහෙන කලකට කිසිම ප්‍රමාණවත් වැටුප් වැඩිවීමක් සිදු වෙලා නැහැ. ඉතින් අපි පොරොන්දු වුණා වැටුප රුපියල් 10,000කින් වැඩි කරන්න. එතකොට අපි කිව්වා මේ ප්‍රකාශය මේ කිව්වා අපිට ඒක එකපාරින් කරන්නට බැහැ. ඉතින් අන්තර් දීමනාවක් හැටියට අපි පෙබරවාරි මාසේ ජනවාරි මාසයේදී ජනාධිපතිතුමා පත් වෙනවා. අපි රජය ගන්නවා ජනවාරි මාසේ. පෙබරවාරි මාසෙ වෙනකොට අපි ඒ අන්තර් දීමනාවක් දෙනවා කියලා රුපියල් 5000. පසුගිය අයවැයෙන් රුපියල් 3000ක් වැඩි කරනවා කියලා කියලා තිබ්බා. ඔව් ඉතින් ඒ කියලා තිබ්බ එක ඇත්ත. ඉතින් 3000ට වැඩිනේ 5000. කොහොමද අපේ අරමුණ ඇවිල්ලා 3000ත් නෙමෙයිනේ. අපේ අරමුණ 10,000ට යන්න. අවුරුදු 10කින් 20කින් ඇති වුණ ප්‍රශ්න දවස් 20කින් විසඳන්න බෑ. අපේ රජය දැන් දවස් 20යි. ජනාධිපතිතුමා දිරු දීලා. ඉතින් අපිට මේ ඔක්කොම සියල්ලක්ම විසඳන්න බෑ. නමුත් අපි මේ සියල්ලක්ම විසඳනකොට බලාගෙන ඉන්න බෑ. ඒ නිසා අපි මේ දින 100 වැඩසටහනෙම කිව්වා අන්තර් දීමනාවක් හැටියට පෙබරවාරි මාසයේ වැටුපට රාජ්‍ය සේවකයන්ට ඒ රුපියල් 5000 ඇති වෙන විදිහට අපි දෙනවා කියලා. දැන් අපි දන්නවා මේ රටේ රාජ්‍ය සේවකයන් සිටින්නේ ලක්ෂ 12ක් 13ක් පමණ තමයි සිටින්නේ. නමුත් පුද්ගලික අංශයේ ඒ වගේම ස්වයං රැකියා කරන කොටස් ඉන්නවා ලක්ෂ 60ක් 70ක් ඉන්නවා. දැන් රජයකට හරිද වගකීමක් තියෙනවා රාජ්‍ය සේවකයන්ට. මොකද කොන්ත්‍රාත්තුව රජයේ සේවක කරන අයට ලැබෙන්නේ රජයෙන්. පුද්ගලික අංශයේ ඒ අය යම්කිසි නිදහසක් තියෙනවා. ඒකනේ පුද්ගලික අංශය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ව්‍යාපාරය කරනවා නම් ඒර නිදහසක් තියෙනවා තෝරගන්න. නමුත් අපි දුන්න පැහැදිලි පණිවිඩයක් ඊ ආයවැය කතාව හරහා අපි කිව්වා අවම වශයෙන් පුද්ගලික අංශයේ වැටුපත් වැඩි කරන්න ඕනේ අඩුම ගානේ රුපියල් 2500කින් කියන ඉල්ලීමක් විදියට ඒක ඉදිරිපත් වුණා. ඉල්ලීමක් විදියට අපි ඒක ඉදිරිපත් කළා. ඒ ඔබතුමා ඒ කාරණේ කියපු හින්දා ඉල්ලීමක් වශයෙන් ඉදිරිපත් වුණාම අපි දන්නවා පසුගිය අයවැයවලදීත් එවැනි ඉල්ලීම් ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් ඒක ප්‍රායෝගික මට්ටමට එන්නේ නැහැ. දැන් ජනතා විමුක්ති පෙරමුණ පවා කියනවා එහෙම ඉල්ලීමක් කළ වැඩක් නැහැ. පාර්ලිමේන්තු පනතක් මගින් එහෙම දෙයක් කරන්න ඕන කියලා. එහෙම දෙයක් අනාගතයේදී වෙයිද නැත්නම් මේක ඉල්ලීමක් පමණක් වෙයිද? නැහැ. අපි මෙහෙමයි ගිහන් මේකේ දෙපැත්තක් තියෙනවා. දැන් කියමු ඔබතුමා දැන් සේවය කරනවා ආයතනයක. ඔබතුමාගේ රැකියාවම 10 දෙනෙක් කරනවා. එතකොට අපි පනතකින් ඇවිල්ලා කිව්වොත් මේ 10 දෙනාටම පඩි වැඩිවීමක් කරන්න ඕනේ අපි කියන විදියට කියලා රජයක් හැටියට. එතකොට ඒ අයට ඒක අනිවාර්යෙන්ම කරන්න සිදු වෙනවා. ඒක ඒ අයට අනිවාර්යෙන්ම කරන්න සිදු වුණාම ඒ අයේ ව්‍යාපාරයේ ආදායම වියදම බලලා ලාභය අලාභය බලලා පනත නිසා ඒකට යටත් වෙලා ඒ 10 දෙනාටම පඩි වැඩිවීම දෙන්නේ නැතුව 7 දෙනෙක්ට පඩි වැඩිවීම දීලා සමහර වෙලාවට අනිත් රැකියා 3 පෞසි කරන්න පුළුවන්. ඉතින් මේ ආර්ථිකය හසුරුවනකොට අපි හැම එකම සමබරව කල්පනා කරන්න ඕනේ.
ඉතින් පුද්ගලික අංශයට ඒකයි අපි එක ඉල්ලීමක් හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ ඒක දෙන්න කියලා. දැන් පුද්ගලික අංශයෙන් ඒක නොකළොත් ඒක නොකළොත් එතකොට අපිට නැවත හිතා බලන්න වෙනවා. දැන් ඒ වගේම අපි දන්නවා එක එක ආයතන තියෙනවා. 1000ක් ඉන්න ආයතන තියෙනවා. සේවකෙන් 10000ක් ඉන්න ආයතන තියෙනවා. දැන් විශාල ආයතන ගත්තොත් මේ රටේ විශාල ආයතන ගත්තොත් ඒවා සංවිධාත්මක කියන්න පුළුවන් ඒ වචනේ පාවිච්චි කරන්න පුළුවන් නම් පුද්ගලික අංශය එයට මේක කරන්න පුළුවන්. නමුත් සමහර රාජ්‍ය නොවන අංශවල පුද්ගලික අංශවල කුඩා ව්‍යාපාර තියෙනවා. ඒ කියන්නේ නිවසේ වෙන්න පුළුවන්. හරිද? නැත්නම් ඒගොල්ලන්ගේ ගෙවත්තේ වෙන්නට පුළුවන්. සමහරට සේවකයන් 10 දෙනෙක් 15ක් 20ක් 25ක් ඉන්නවා. එතකොට මේ ව්‍යාපාරයේ ලාභ අලාභ අපි දන්නේ නැහැ. ව්‍යාපාරිකයා තමයි දන්නේ මේක මම කළ යුතුද නැද්ද මේක වහලා දැමිය යුතුද කියන එක. ඒ තීරණේ එතුමා ගාව තමයි තියෙන්නේ. ඒතර එතුමා දන්නවා මේක මට විඳින්න පුළුවන්ද? පුළුවන් අලුත් වියදමක්ද කියලා. තේරෙනවනේ? ඒතර එතුමා ඒ තීරණය ගනී. මොකද අපිට ඕනේ මෙහෙමයි. අපිට ඕනේ මෙතන සාධාරණත්වය. අපි මුල් කරගෙන තියෙන්නේ සේවකයා. නමුත් අපිට ඒ වගේම අපිට අවශ්‍ය නැහැ ඒ කර්මාන්ත ශාලාවල හෝ ව්‍යාපාර වැහෙන එක. ඒ නිසා තමයි මේක ඉල්ලීමක් හැටියට අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් ඒක සිදු වුණේ නැත්තම් අපි නැවත හිතලා බලලා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගන්න විවෘතව සිටිනවා. ඔව්. ඔබතුමා මේ අයවැය සම්බන්ධයෙන් මුලින් කියාගෙන ආවේ. ඔව්. ඉතින් මම ඉස්ලාම කිව්වේ මේ අයවැය දැන් මම ඔබ මෙච්චර වෙලා කතා කළේ ආදායම ගැනයි වැටුප ගැනයි. ඔව්. මේකේ දෙවන කොටස ඇවිල්ලා ගියහන් වියදම ගැන. දැන් ගෘහස්තය ගත්තොත් අපි අන යන තැන හැමතැනම කිව්වේ වියදම අධිකයි. ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බෑ. තාත්තා ගෙනවා ගෙදරට මුදල ගේනවා. අම්මා තමයි හුඟක් වෙලාවට කුස්සියේ යුද්ධයට මුහුණ දෙන්නේ. අම්මා තමයි වෙළඳපොළට යන්නේ. මේ වියදම බඩු මිල අධිකයි. ඉතින් අපි පත්තුන විගසම සතියක් තුලදී ඉන්ධනවල මිල අපි පහතට දැම්මා. පෙට්‍රල් වල මිල, ඩීසල් වල මිල, ඒ වගේම භූමි තෙල් වල මිල. භූමි තෙල් වල මිල අපි රුපියල් 65 දක්වා අඩු කළා. ඔව්. නමුත් ඊයේ මුදල් ඇමතිතුමා මමත් හිතුවේ නැහැ ඒක වෙයි කියලා. භූමි තෙල් තව අඩු වුණා. තවත් අඩු කළා රුපියල් 6කින් රුපියල් 59ට භූමි තෙල් ලීටරය අඩු කළා. ඉතින් අපි පොරොන්දු වුණ දේ අපි ඉෂ්ට කරනවා. ඒ වගේම දිනසීය වැඩසටහන අපි පොරොන්දු වුණා. අත්‍යවශ්‍ය මට විනාඩියක් දෙන්න නියෝජ්‍ය අමාත්‍යතුමනි. ඉන්ධන ගැන කියපු හින්දා ඔබතුමන්ලාගේ දවස්සිය වැඩසටහනේ තියෙනවා ඉන්ධන මිල අඩු කරනවා කියලා. ඉන්ධන වලින් රජය අය කරන කෝටි 4000කට අධික තීරුබදු ඉවත් කර ඉන්ධන මිල අඩු කරනවා කියලා කියන්නේ. මේ අඩු කරලා තියෙන්නේ ඇත්තටම තීරුබදු ඉවත් කරලා ලැබෙන සහනේද මේ දීලා තියෙන ජනතාවට? එහෙම නැත්නම් ලෝක වෙළඳ පොලේ මිල අඩු වීමද? මෙතන කොටස් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල පහළට ගිහිල්ලා තියෙනවා. අපි දන්නවා පසුගිය කලක බැරලයක් ඩොලර් 100කට වැඩිය වැඩියෙන් තිබුණා. ඒක ඩොලර් 70ට බැස්සා. තේරෙනව නේද? ඔව්. නමුත් මේ පසුගිය රජය ඒ දෙන්න තිබුණ සහනය ජනතාවට දුන්නේ නැහැ. ඒ වාසිය සම්පූර්ණයෙන්ම ඒ රජය ගත්තා. ඉතින් දැන් අපි ඒක නිසාද මේක දෙන්නේ, තීරු බදු අඩු කරලාද මේක දෙන්නේ කියන එක ඒක එක එක විදියට අර්ථ දක්වන්න පුළුවන්. හැබැයි ඇත්ත කතාව ඇවිල්ලා අපි ඕක 15%, 25% අතරේ වගේ මිල අඩු කරලා තියෙනවා. දැන් අපි මෙහෙමත් හිතන්න ඕනේ. මේ තීරු බදු නැත්තම් බදු නැති රජයක් ගෙනියන්නට බෑ. බදු ක්‍රමය හරහා තමයි රජයේ සේවාවන් පැවැත්වගෙන යන්නේ. බදු ක්‍රමය අනුව තමයි සමාජයක සාධාරණත්වයේ ඇති වෙන්නේ. ඉතින් මේ බදු කියන එක නරක දෙයක් නෙමෙයි. බදු කියන එක අත්‍යවශ්‍ය දෙයක්. නමුත් මේ බදු වල සාධාරණත්වය, ඒ වගේම මේ බදු වලින් ලැබෙන ආදායමේ මොනවද කරන්නේ කියන එක තමයි අපි හැමතිස්සෙම සෝදිසියෙන් ඉන්න ඕනේ. දැන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනතා නියෝජිතයන් පත් වෙලා ඉන්න ප්‍රාථමික හේතුව ඒකයි. ප්‍රාථමික හේතුව ඇවිල්ලා රුපියලක් ජනතාවෙන් ආය කරනවනම්, රුපියලක් වේදන් කරනවනම් ඒක ගැන හොයලා බලන්න. ඉතින් අපි බදු සහනය දීලා තියෙන්නේ. විශාල මට්ටමින් බදු සහනය දීලා තියෙන්නේ. ගිහන අහපු නිසා මම කියන්නම් අනාගතයේදී අපි මේක මීට වැඩිය විනිවිදභාවයෙන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව 2014 වර්ෂයේ තිබුණ ආණ්ඩුව මේ ඉන්ධනවල මිලට සූත්‍රයක් ඉදිරිපත් කළා. ඒ සූත්‍රයේ ඉදිරිපත් කළේ මොකද ලංකාවේ ඉන්ධන මිල තීරණ වෙන්නේ
ජාත්‍යන්තර වෙළඳපොලේ තියෙන ඉන්ධනවල මිල. මොකද පෙට්‍රල් වල මිල තමයි ඒක තීරණය වෙන්නේ. මොකද අපි ඒක අපේ රටේම නිෂ්පාදනය කරන්නේ නැහැ. අපි ඒක මේ රටට ආනයනය කරනවා. ඉතින් අපි නැවතත් බලාපොරොත්තු වෙනවා ඇමෙරිකාතුමා ඒක සඳහන් කරලා තිනවා අපි මේ මිල සූත්‍රය ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ලෝක වෙළඳපොලේ මිල ඉහළට යනකොට ඉන්ධන මිල ඉහළට යයි. පහළට යනකොට ඒක වාසිය ජනසාවතන එක පහළට එනවා. ඒ වගේම පැහැදිලි වෙයි එතකොට අපි බද්දක් හැටියට කොච්චර අය කරනවද කියලා ඒ ඉන්ධන ලීටරයකින් හෝ ගැලුමකින් ඒකත් එතකොට විනිවිදභාවයෙන් දකින්න පුළුවන්. ඉතින් බද්දක් තියේ අනිවාර්යෙන් බද්දක් තියේ. නමුත් කීයද කියන එක ඒ බද්ද කීයක්ද කියන එක. එතකොට අපි පොරොන්දු වුණා දින 100 වැඩසටහනේ මේ අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ 10ක මිල අඩු කරන්න. ඔව්. ඊයේ මුදල් ඇමතිතුමා බඩු භාණ්ඩ 10ක නෙමේ 13ක. බඩු භාණ්ඩ 13ක මිල අඩු කළා. හරිද? විශාල ලෙස අඩු කළා. සීනිවල මිල අඩු කළා. හරිද? එතකොට සීනි කිලෝමී කිලෝග්‍රෑම් රුපියල් 85ක් දක්වා අඩුවිය යුතුයි. ඔව්. රුපියල් 10කින් අඩු කළා. ඔව්. රුපියල් 85කට වෙනකන් අඩු වෙන්න ඕනේ ඒක. කිරි පිටිවල මිල. මේක විශාල අඩුවීමක් කළා. ග්‍රෑම් 400 පැකට්ටුවේ උපරිම මිල 325 දක්වා. රුපියල් 61කින් අඩු කළා. රුපියල් 61කින්. ඔතන ගිහන් හිතලා බලන්න. රුපියල් 61ක් කියන්නේ ප්‍රතිශතයක් හැටියට විශාල ප්‍රමාණයක්. ඔව්. හරි විශාල ප්‍රමාණයක්. මේක අඩු කරලා තියෙනවා. එතකොට මේ වැඩිමහල් අය විශේෂයෙන්ම රෝගී අසාධ්‍ය රෝගීන් සඳහා මේ සස්ත්‍රජන් කියන කිරිපිටි භාවිත කරනවානේ ඒකත් අඩු කළා. ඒ ග්‍රෑම් 400 පැකට් එක රුපියල් 100කින් අඩු කළා. ඒ ග්‍රෑම් 400 පැකට් එක තිරුව පිටි අඩු කළා. කිලෝග්‍රෑම් එකක් රුපියල් 12.50කින් අඩු වෙනවා. එතකොට මම තාම දන්නේ නැහැ පාංගුල මිල පහළ බහි. මම දන්නේ නැහැ කීයකින් පාංගුලේක මිල රුපියල් 6කින් පමණ අඩු වෙනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. හරි. ඒතර මුං ඇටවල මුං ඇට. ඒතර හාල් මැස්සු ගත්තොත් අඩු වෙලා තිනවා. මාළු ටින් එක ගැන අපි හුඟක් කතා කළා අවුරුදු 3කට විතර දැන්. අර කොච්චර විශාල බද්දක් තියනවද කියලා මාළු ටින් එකට. ඔන්න ඊයේ ඇත්තටම අපිට අවස්ථාවක් ලැබුණා. මේ මාළු ටින් එකේ මිල රුපියල් 60කින් අඩු කරන්න අවස්ථාවක් තිබුණා. ගෑස් වල මිලත් අඩු වුණා. පොරොන්දු වුණා. අපි ඒකේ ලිඛිතව පොරොන්දු වුණා. දින 100 වැඩසටහනේ අපි රුපියල් 300කින් ගෑස් වල මිල අඩු කරනවා කියලා. අඩු වෙච්ච දේවල් බොහොමයක් තියෙනවා නියෝජ්‍ය මාධ්‍යතුමනි. ඔබතුමාහයි සමහර විට මේ තරම් අඩු වෙලා තියද්දී ඇයි ඕක අහන්නේ කියලා. අපේ අයට අත්‍යවශ්‍ය දෙයක් තමයි පරිප්පු සහ සහල්. ඔව්. ඒ දෙක ගැන කිසි සඳහනක් නැහැ මේකේ. ඔව්. ඉතින් මං හිතන්නේ ඒකට හේතු තියෙන්න පුළුවන්. හරිද? ඒක හේතුවක් වෙන්නත් බෑ. මොකද අපි පරිප්පු පිට රටින් ගේනවා. සහල් මේ රටේ හුඟක් නිෂ්පාදනය කරනවා. ඉතින් දැන් සහල් ගැන කල්පනා කළොත් අපි ඒක ගැන හුඟක් හිතන්න ඕනේ. මොකද ආර්ථිකය ගැන හිතනකොට වෙන වෙන කොටස් කරෝ ඉන්නවා. එක පැත්තකින් ඉන්නවා නිෂ්පාදිකයෝ. අනිත් පැත්තෙන් ඉන්නවා පරිභෝජනය කරන අපි. ඉතින් සහල් වගේ දේවල් අපි එතකොට ඒකේ ලැබෙන ලාභය කොහොමද අපි බෙදාගන්නේ? ඒ කියන්නේ පරිභෝජනය කරන අයට වාසිය දෙනවද? නිෂ්පාදනය කරන ගොවියට වාසිය දෙනවද? වාසිය කොහොමද බෙදෙන්න ඕනේ? හරි යම්කිසි සමබරතාවයක් තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා තමයි මම හිතන්නේ සහල් වල අපි මෙතන කතා කරලා නැත්තේ. ඔව් ඒ කියන්නේ නිෂ්පාදකයක් දිරිගැන්වීමේ අවශ්‍යතාවය මත. ඔව් නෑ. ඉතින් ඒකේ ඕනෙම ආර්ථිකයේ කරම කිව්වාගේ කොටස් කරුවෝ ඉන්නවනේ. ඒ කොටස් කරුවන් අතරේ යම්කිසි සමබරතාවයක් තියෙනවනේ. කලින් කලට ඒක වෙනස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට පාරිභෝගික පැත්තට බර වෙන්න පුළුවන් රජයක්. සමහර අවස්ථාවලදී නිෂ්පාදිතය පැත්තට බර වෙන්න පුළුවන්. මේක ලංකාවේ නෙමෙයි මේක ලෝක වටේම ওই දේ තමයි සිදු වෙන්නේ. මොකද වැයම ඇවිල්ලා එක කොටසක්වත් දුගී දුප්පත්ව නොතබා හරිද ක්‍රමක්‍රමයෙන් හැම කොටසකගේම ජීවන තත්ත්වය ඉහළ නංවන එකයි. මේ අඬුවෙන පොරොන්දුනා ජනතාවට සහන ලබා දෙනවා කියලා දවස් 100 වැඩසටහන යටතේ ඒ අනුව ජනතාවට සහන ලැබිලා තියෙන අතුරු අයවැයත් සමග අපි මේ අතුරු අයවැය සම්බන්ධයෙන් තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සිහසුණයි අහගෙන ඉන්නේ. අද දවසේ අපි සිහසුණට ආරාධනා කරේ මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහත්මයාට. සිහසුණ සමගයි ඔබ එක්වේ සිටින්නේ. සිහසුණට අපි අද දවසේදී ආරාධනා කරේ මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහත්මයාට.
අතුරු අයවැයක් ඉදිරිපත් වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ 13ක මිල අඩු වුණා. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම, විශ්‍රාම වැටුප් වැඩිවීම, මහපොළ ශිෂ්‍යත්වය වැඩිවීම සමස්තයක් විදිහට ගත්තහම ප්‍රශංසනීය දේවල් තියෙනවා. ඒත් එක්කම නියෝජ්‍ය අමාත්‍යතුමනි විපක්ෂයේ පැත්තෙන් එන තර්කය තමයි මේක දවස් 100 ඉලක්ක කරගත් අයවැයක්. මේ දවස් 100ට කතා කරන්නේ. දවස් 100න් පස්සේ මොනව වෙයිද? එහෙම නැත්නම් මේ මැතිවරණයක් ඉලක්ක කරගත් අයවැයක් කියලා. ඔව් ඉතින් එහෙම හිතන්න ඉඩකඩ තියෙනවා. අපි ඔක්කොම දන්නවා අපි ප්‍රකාශ කරලා තියෙනවා මැතිවරණයක් තියෙන්න යනවා කියලා. ඔව් අපි ජනාධිපති කෙනෙක් ඉන්නවා මහ මැතිවරණයකට යන්න ඕනේ. නමුත් අපි ජනාධිපතිතුමාගේ වැඩසටහන පිළියෙල කරනකොට අපි රටට ගියේ අපි දින 100කින් මේ රටේ යම්කිසි වෙනසක් කරන්න යනවා කියලා. මිනිස්සු ඡන්දය දුන්නේ වෙනසට. ඒ වෙනසෙන් කොටසක් තමයි ඔය ආර්ථික ප්‍රතිලාභ තමයි කොටසක්. අනිත් කොටස ඇවිල්ලා යහ පාලනය පිළිබඳව කරන්න යන වෙනස් කිරීම. එයින් එකක් ඇවිල්ලා විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමයක් අපි ඇති කරන්න යනවා. ස්වාධීන අධිකරණයක් ඇති කරන්නට යනවා. ස්වාධීන කොමිෂන් සභාවල් අපි ස්ථාපිත කරන්න යනවා. ඒකෙන් අදහස් කරන්නේ මැතිවරණයක් තියෙනකොට මේ මැතිවරණයේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන් වෙන්නේ මැතිවරණ කොමසාරි සරහා. එතකොට අපි මේ ළඟදී දැක්ක මැතිවරණය වගේ නෙමෙයි මේ මැතිවරණෙදි විශාල ලෙස දූෂිත දේවල් සිදු වුණා. ඒවා ඒ ක්‍රමය තුළින් අවම වෙන්නට යනවා. පොලිසිය අපි දේශපාලඥයන්ගේ නිදහස් කරන්නට යනවා. ඒ කරන්නේ කොහොමද? පොලිස් කොමිෂම අරහා ඒක පොලිස් කොමිෂම ඇතුළු පිළිතුරු දෙන්න ඕනේ පාර්ලිමේන්තුවට. විධායකයට නෙමෙයි පාර්ලිමේන්තුවේ බලය අපි වැඩි කරන්නට බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය සේවකයන් පත්වීම් මාරුවීම් හුඟක් අය ඇවිල්ලා හුඟක් වෙලාවට එක එක චෝදනා කරනවා කියනවා අපිට මෙහෙම වැරදි වුණා දැන් අපි අලුත් ආණ්ඩුවක් පත් වෙලා තියෙන්නේ නොයෙකුත් චෝදනා එනවා. ඉතින් අපි ඒව පුද්ගලික ප්‍රශ්න දිහා බලන අතරේදීම රටේ තියෙන මේ යාන්ත්‍රණය අපි හදාගන්න ඕනේ. අපි පොරොන්දු වුණා ඒක කරන්න මේ දවස් 100 තුල. අපි පොරොන්දු වුණා ජනතාව දිරිමත් කරන්නත් බලවත් කරන්නත්. අපි කිව්වා අපි ජනතාවට තොරතුරු ලබා ගැනීමේ අයිතිය ලබා දෙනවා කියලා. අපි කරන්නේ පනතක් හරහා. දැන් මේ පනතත් අපි හදාගෙන යනවා ඒක පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරන්න ලැහැස්ති. ඒ වගේම දින 100 තුලදී අපි කිව්වා මේ විගණනය රටේ තියෙන විගණනය ශක්තිමත් කරන්න ඕනේ. ගාක් චෝදනාවල් ආවා හොරකම නාස්තිය මේ වගේ දේවල්. ඉතින් ඒවා ඇත්තට කියන හොයලා බලන්නට නම් හුඟක් වෙලාවට මේව කටකතාවල් නම් ඒ කටකතාවල් නතර වෙන්න ඕනේ. මේවල සත්‍යතාවයක් තියෙනවා නම් එහෙනම් සාධාරණත්වයක් ඉෂ්ට වෙන්න ඕනේ අධිකරණ ක්‍රියාවලියක් හරහා. ඉතින් අපි ඒක නිසා විගණනය ශක්තිමත් කරන්න ඕනේ. ඉතින් විගණනය ශක්තිමත් කරන්න අනත අපි පාර්ලිමේන්තු ඉදිරිපත් කරන්න යනවා මේ දවස් 100 තුලදී. ඉතින් මේ යහපාලන රාමුව හදාගන්න දින 100 වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළා. දැන් අපි ඔක්කොම දන්නවා දින 100ෙන් රටක් වෙනස් කරන්න බෑ කියන එක අපි දන්නවා. දින 100ෙන් ඒක කරන්න බෑ. දින 100ෙන් කරන්නට පුළුවන් රාමුව හදන එක විතරයි. දින 100ෙන් දූෂිත ක්‍රියාවලියන් නැත්තම් මේ තියෙන සංස්කෘතිය දූෂිත දේශපාලන සංස්කෘතිය දින 100ෙන් වෙනස් කරන්න බෑ. නමුත් අපි ඒකට වටපිටාව අපිට හදාගන්න පුළුවන් දින 100ෙන්. ඊට පස්සේ කාලයක් යයි ඒක වෙනස් වෙන්න. ඔව් මම අහපු දෙයට ඔබතුමාගේ උත්තරේ වෙන්නේ මේ අයවැය දවස් 100 ඉලක්ක කරගත් අයවැයක් නෙවෙයි කියන එක. නේ මම කියන්නේ මේක මේ ඒක එක 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 කෙනා එක එක විදිහට බලන්න පුළුවන්. නමුත් අපිට පැහැදිලි මේක දවස් 100කට වැඩිය අඩංගු කරුණු රාශියක්ම මේ අයවැය තුළ තියෙනවා. ඔව් ඉතින් අනිවාර්යයෙන්ම දේශපාලන පණිවිඩයක් තියෙනවා ඕනම අයවැයක එක තියෙනවා. විපක්ෂය කියන්නේ මේ සහන ලබා දෙන්න බිලියන 140ක් යනවා කියලා. පඩි වැඩි කරන්න ඕන රුපියල් 10000කින්, විශ්‍රාම වැටුප් රුපියල් 10000කින්, මහපොළ ගර්භණී මාතාවන්ට රුපියල් 20000 ගන්න දෙන්න ඕනේ. මේ සඳහා මුදල් හොයාගන්න වැඩපළවලක් තියෙනවද? ජනාධිපති වෙනුවෙන් වෙන් කරපු මුදල් අඩු කරපු පමණින් මේ මුදල් හොයාගන්න පුළුවන්ද? මං හිතන්නේ මම ඉස්ලාම කියන්න ඕනේ අපේ බියදම ඉහාන් එකතු ඇවිල්ලා රුපියල් බිලියන 95යි. මේක අයවැය කතාවේ දෙවෙනි වගුවේ
වියදම් යෝජනා සාරාංශයක් තියෙනවා රුපියල් බිලියන 95යි. මේ රුපියල් බිලියන 95න් අනවශ්‍ය වියදම් හා කපා හැරීම් සහ ඉන්ධන විදුලි බිල අඩු කරමින් අඩු කිරීම තුළින් පරිපාලන වියදම් අඩු කිරීම හරහා අපි රුපියල් බිලියන 38ක් අඩු කර ගන්නවා. හරිද? 38ක්. එතකොට අපිට ඇත්තටම ඉතුරු වෙන්නේ අර රුපියල් බිලියන 58ක් විතර ඔබගේ ගාණක් හොයාගන්න තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඔව්. ඉතින් කියපු එක හරි. මේ මුදල අපි හොයන්න ඕනේ. මේ මුදල හොයාගන්න ආදායම් යෝජනා කියලා අපි ඉදිරිපත් කළා පළවෙනි වගුවේ. හරිද? ආදායම් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් මම මේ ආදායම් යෝජනා ගැන මම මඩ විස්තර කරන්න පුළුවන්. ඒක ඉස්සලා මම කැමති වචනයක් කියන්න ගිහන් මේ තිබුණ නාස්තිය ගැන, මේ දූෂණය ගැන. ඊයේ මුදල් ඇමතිතුමා කියපු එක දෙයක් ඇවිල්ලා පසුගිය කාලෙක ඉදිරිපත් කරපු අයවැයවල සංඛ්‍යාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අලුත් දෙයක් නෙමෙයි. අපි මේක ඇවිල්ලා තර්ක කරලා තිනවා නොයෙකුත් අවස්ථාවලදී. දැන් උදාහරණයක් ගත්තොත් හෙජින් ගිවිසුම තිබුණා. මේ හෙජින් ගිවිසුමේ අපි හොයාගෙන තිනවා රටට වුණ අලාභය ඩොලර් වලින් කිව්ව ඩොලර් මිලියන 120යි. මොකද ඇත්තටම ගිය අවුරුද්දේ අයවැය, ඒ කියන්නේ නොවැම්බර් මාසේ අයවැය ඉදිරිපත් කරනකොට ඒ අයවැයට ඇතුළු කරලා තිබෙන්නේ ඩොලර් මිලියන 60ක් පමණයි. ඒකෙන් භාගයයි. ඉතින් සංඛ්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. විශාල ප්‍රශ්න තියෙන සංඛ්‍යා පිළිබඳ. දැන් මම මහා මාර්ග ආමාත්‍යංශෙත් ඇමතිතුමා එක්ක වැඩ කරන නිසා ඒකේ හෙළිදරව් වීමක් මට පස්සේ කරන්න වෙනවා. නමුත් මම ක්‍රමවේදය ගැන කියන්න. අංක පොඩ්ඩක් අමතක කළොත් දැන් පාර්ලිමේන්තුවකට ලෝකේ වටේම මූලධර්මය ඇවිල්ලා හරිද? පාර්ලිමේන්තුවේ තියෙන වගකීම් 3-4න් ප්‍රධාන වගකීමක් ඇවිල්ලා මූල්‍යමය වගකීම. විවස්ථාවෙන් කියන සම්පූර්ණ වාක්‍යෙම පාර්ලිමේන්තුවට තියෙනවා කියලා. ඒ කියන්නේ රුපියලක් වේදම් කරනවා නම් රුපියලක් බදු ගහනවා නම් පාර්ලිමේන්තුව හොයලා බලන්න ඕනේ කියලා. දැන් මොනවද දන්නවද මේ පසුගිය රජය? මුදල් ආමාත්‍යංශය දැනුවත්ව කළේ කියමු විශාල ව්‍යාකෘතියක් තියෙනවා. ඒ ව්‍යාකෘතියට ගිහිල්ලා කියනවා ණයක් ගන්න කියලා කියනවා මොකක් හරි බැංකුවක් කියන. ඒ ණය ගත්තාම ඒ මුළු ණය ගැනම පාර්ලිමේන්තුවට අනාවරණය කළේ නැහැ. පාර්ලිමේන්තුවට කිව්වේ ආ මේ අවුරුද්දේ අපිට පොලියක් ගෙවන්න තියෙනවා. ඒ පොලි මුදල විතරයි අපිට පාර්ලිමේන්තුවේ පෙන්වන්නේ. අපිට පෙන්වන්නේ නැහැ මුළු ණය මුදලම. ඒක උදාහරණයක් ඇටියට කිව්ව ගිහන් අපි ණයක් ගන්නවා 100කට. පොලිය කියමු 10යි කියලා. ඒත් පාර්ලිමේන්තුවට පෙන්වුවේ 10 විතරයි. ඉතින් පාර්ලිමේන්තුවේ අපි මන්ත්‍රීවරු හැටියට මුළු චිත්‍රයම නොදැන ඒ 10 විතරයි අනුමත කළේ. ඇත්තටම තව තිනවා අපිට 100ක් ගෙවන්න පොලි සමග. මොකද අපි අර ඉස්වැදුනේ ප්‍රාග්ඥා මුළු ණය මුදල ගෙවන්න එපෙන්නේ. ඉතින් සංඛ්‍යා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඊට පස්සේ ඊයේ නාස්තිය පිළිබඳව මුදල් ඇමතිතුමා හෙලිදරව් කළා. මේ M17 හෙලිකොප්ටර් යන්ත්‍ර ගණනාවක්ම ගෙනලා තිනවා කියලා. ඇත්තටම විශ්වාසදායි විශේෂඥයන් අපිට දැන් කියලා තිනවා මේ හෙලිකොප්ටර් ඔක්කොම ඩොලර් මිලියන 200කට පමණ ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දෙගුණයකට වැඩිය වියදම් කරලා තිනවා කියලා ඊයේ පාර්ලිමේන්තුවට හෙලිදරව් කළා. මේ හෙලිකොප්ටර් යන්ත්‍ර. ඒතර හෙලිදරව් කළා නේද? කොමන්වෙල්ත් එකේ හරිද ක්‍රීඩාව ලංකාවට ගේන්න වෑයමක් තිබුණනේ. ඒ ලාංසු මුදල කෝටි 76යි. හරි මම මේ කියන්නේ නාස්තිය ගැන. සමහර දේවල් තිනවා ගිහන් අපිට කරන්න පුළුවන් දේවල් තිනවා කරන්න බැරි දේවල් තිනවනේ. ඒක නිවස වගේමනේ. දැන් මම මගේ පවුලේ මම දන්නවට කරන්න පුළුවන් දේවල් බැරි දේවල්. මගේ වත්කම අනුව, මගේ මුදල අනුව, මගේ දැනුම අනුවනේ මට කරන්න. ඒක දැනගෙන ඉන්න එකත් හොඳයි. ඒක තමයි බුද්ධිය කියලා කියන්නේ. කරන්න පුළුවන් මොනවද කරන්න බැරි මොනවද? රටක් හැටියටත් ඉන්දියාව කරන හැම දෙයක්ම අපිට කරන්න බෑනේ. හරිද? ඇමරිකාව කරන හැම දෙයක්ම අපිට කරන්න බෑනේ. චීනය කරන හැම දෙයක්ම අපිට කරන්න බෑනේ. ඉතින් අපි ඒක දැනගෙන ඉන්න ඕනේ. හරිද? එතකොට මේ දවසක් මේ මැතිවරණ කාලයේදී මම මොරටුවේ මැතිවරණ රැලියක් අමතලා බැහැගෙන වාහනයට එනකොට පුද්ගලෙක් දුවගෙන ඇවිල්ලා මං ළඟට ඇවිල්ලා කිව්වා ඉංග්‍රීසියෙන් ඇවිල්ලා කිව්වා මේ විනාඩිය කතා කරන්න පුළුවන්ද මං එහේ කොහෙද වැඩ කරන්නේ කොහේ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ කියලා. ඉතින් මම කිව්වා මොකද ප්‍රශ්නේ? අහපුවාම එතුමා මට කිව්වා අපි මේ අහස් යන්ත්‍රාවල් මට හරියට මතක නැහැ 6ක්ද 7ක්ද අලුතෙන් ගන්නවා මේ එක අහස් යන්ත්‍රාවකට අපි එක අහස් යන්ත්‍රාවකට මේ VIP ඒ කියන්නේ බොහොම වැදගත් පුද්ගලයන්
ගමන් කරන්න VIP කිට් එකක් හදලා දානවා කියලා. ඉතින් එතුමා මට කිව්වා මේක වැරදිනේ බලන්න ශ්‍රී ලංකන් එයාලන්ස් කොච්චර අලාභ තිනවද මේ වගේ එකක් කරන්න අවශ්‍ය නැහැනේ. ජනාධිපතිතුමාට හරි වැදගත් පුද්දකට ගමන් යන්න ඕන නම් එතකොට ඒකට අපි එයාලන් එකක් හය කරමු. අපේ ඒයාක්‍රාෆ්ට් එක ඕනේ. ඊයේ මුදල් ලැබිතුමා ප්‍රකාශ කළා මේ VIP කිට් එක ඩොලර් මිලියන 15යි කියලා. ඒ කියන්නේ ඒක ආයෙත් හදන්න. හැබැයි ඇත්තටම මුදල් ලැබිතුමාට මම මේක කියලා නැහැ. ඊට වැඩිය ප්‍රශ්නයක් තියෙනවා මෙතන. මම ඇහුවා ඒ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ මටවිල කතා කරපු පුද්ගලයාගෙන් මේක හදන්න මේක දාන්න කොච්චර කල් යනවද කියලා. එයා කිව්වා සමහරට දාලා ඔක පාවිච්චි කරලා මාස දෙකක් විතර යයි කියලා. ඒතර මං ඇහුවා ඒ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකේ ගුවන් යානයේ තුළ ඔබතුමා මට කියනවද මාස දෙකකට පාරිභෝගිකයන්ගේ ගමන් නතර කරලා මේක ඒක කරන්න යනවා නම් ඒ මාස දෙකට ලැබෙන ආදායම කොහෙද කියලා මම ඇහුවා. ඉතින් මේ ආර්ථික මූල්‍යමය තීරණ ගන්නකොට විශාල පරිමාණයේ නාස්තිය තියෙනවා. ඔබතුමා කතා කළා ජනාධිපති වැය ශීර්ෂය ගැන. ඒක කෝටි 900න් කෝටි 250කටද කොහෙද අඩු වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක හොඳයි. මොකද ඉහළම මට්ටමෙන් අපිට නිදසුණක් තියෙනවා නම් අනුගමනය කරන්න. ඒතර අනිත් අපි ඔක්කොම ඒකට හැඩගැසෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ මට්ටමෙන් ඒක කරපු එක හොඳයි. අනිත් එක මේ මැතිවරණවල කරන්නේ රාජ්‍ය සම්පත් භාවිතයනේ. දැන් හුඟක් වෙලාවට ජනාධිපතිතුමාගේ පින්තූරේ දානවා. හරිද? දැන් ඕක මේ අවුරුදු ගානකට වෙලා තියෙනවා. ඔය සෙල්ලමම ඔය රාජ්‍යයේ උසස් නිලධාරි මහත්වරු මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපති වුණාට පස්සේ ඔය සෙල්ලම කරන්න පටන් ගත්තා. වහාම ජනාධිපතිතුමා නියෝගයක් දුන්නා පින්තූරේ දාන්න එපා, රජයේ මුදල් භාවිත කරන්න එපා කියලා. අර ජාතික ලොතරැයි මණ්ඩලයේ විතරක් හරිද? රුපියල් මිලියන 270ක් ඒ සඳහා භාවිත කරලා තිනවා. අපි කියලා තිනවා අනාගතයේදී ඉතන ඉන්න ප්‍රධානියත් අධ්‍යක්ෂක මණ්ඩලයත් වග කියන්නේ වෙයි කියලා. ඒ වගේ නාස්තිකලොත් අනාගතයේදී. මොකද මේක ඇවිල්ලා UNPSLP ප්‍රශ්නයක් නෙමෙයි. මේක මේ සංස්කෘතිය හැදීම පිළිබඳව ප්‍රශ්නයක්. ඔබතුමා කිව්වා කරන්න පුළුවන් මොනවද කරන්න බැරි මොනවද කියලා අඳුන ගන්න ඕනේ කියලා. මේ අයවැයත් එක්ක મંદિર වලින් බදු අය කරන තත්වයන් පිළිබඳව ඔබතුමාලා කියනවා. අනිත් පැත්තට දෙන සහන පිළිබඳවත් කියනවා. දැන් කලින් වතාවේදී ඔබතුමා සඳහන් කළා රාජ්‍ය සේවකයන් ලක්ෂ 13ක් පමණ ඉන්නවා කියලා. එතකොට ඒ අයට රුපියල් 5000 ගානේ වැඩි කිරීම කිව්වහම ඒක නිශ්චිතයි. හැබැයි මේ મંદિર වලින් බදු අය කර ගැනීම, ඒත් එකම ඇමති මණ්ඩලයේ අඩු කිරීමෙන් වසරකට බිලියන 2.5ක ඉතිරියක් කර ගැනීම සාමාන්‍යයෙන් මේව වෙනස් වෙන්න පුළුවන්. ඇමති මණ්ඩලයේ වෙනස් වුණොත් මේ ගාන වෙනස් වෙනවා. මුදල් අය කර ගැනීම පැත්ත හරියට නිශ්චිත නෑ නේද? මම මේක කියන්න ඕනේ ඇමති මණ්ඩලයේ ගාන නම් වෙනස් වෙන්නේ නැහැ. මොකද ඊයේ මුදල් ඇමතිතුමා කිව්වා 60 ගානකින්ද 70 ගානකින්ද 31කටද කොහෙද අඩු කරලා තිනවා කියලා. ඉතින් ඒ ගාන නම් වෙනස් වෙන්නේ නැහැ. මම හිතන්නේ මහා මැතිවරණයෙන් පසුව අපි ඒක විවස්ථාවටම අන්තර්ගත කරන්නට යනවා. ඒතර විවස්ථාවෙන්ම අපි සීමාවල් පනවන්න යනවා විවස්ථාවෙන්ම. දැන් එහෙම සීමාවක් නැහැ. දැන් මේක කරලා තියෙන්නේ ජනාධිපතිතුමා පොරොන්දුව ඉෂ්ට කිරීමක් හැටියට තමයි කරලා තියෙන්නේ. මොකද ව්‍යවස්ථාව මේක සීමා කරන්න යනවා. ඒකදී ඇමති මණ්ඩලය 25කට සීමා කිරීමක්. ඔව් කිව්වා 25කට විතර සීමා කරනවා කියලා. ඒක ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒක 30ක් පමණ ඉන්නවා දැන් ඇමති මණ්ඩලේ. මොකද මේක ඔබතුමා දන්නවා වගේ හැම පක්ෂයක්ම එකතු කරලා සර්වපාක්ෂික රජයක් කරලා තිනවා. ඒකට අවශ්‍යතාවය තිබිලා තිනවා. මොකද දින 100ේ වැඩසටහනට හැම පාර්ශවයක්ම වගේ පාර්ලිමේන්තුවේ එකතු වෙලා තිනවා මේ වතාවේ. මේක ඇත්තටම ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට වගේ 1940 ගණන් වලට පස්සේ ප්‍රථම වරටම වුණ සිදුවීමක්. ඉතින් ඒක නිසා තමයි සමහර අය එකතු කරලා තියෙන්නේ. නමුත් අපි ඉස්සරහට යනකොට දින 100න් පස්සේ මහා ඡන්දයක් කියලා යනකොට විවස්ථාව සංශෝධනය කරනකොට අපි ඒව නීතියෙම වෙනස් කරන්නට යනවා. නීතියෙම සීමාවල් පනවන්න යනවා. ගිහන එහුව හොඳ ප්‍රශ්නයක්. ආදායම් යෝජනා සාරාංශය ගැන මම හිතන්නේ ඒක සාධාරණ ප්‍රශ්නයක් ගිහන ඇහුවේ. මේ යෝජනාවල් තියෙනවා. දැන් සුපිරි නිවාස බද්දේ බිලියනක් එකතු කරනවා කියලා. මේක අඩු වැඩි වෙන්න පුළුවන්. තේරෙනවනේ දෙදේ නිවාස ප්‍රමාණය අනුව. මොකද අපි මේක ඉදිරිපත් කළේ ගිහන් මේක ඔක්කොම දවස් 20යි අදට. නමුත් අපි මේක ඔක්කොම සති දෙකකින් විතර කරපු වැඩක්නේ.
ඉතින් මේවා ඉදිරිපත් කරනකොට 100%ක් හරිද ඔක්කොම විස්තර නැහැ ඔක්කොම විස්තර නැහැ ඒක අපි පිළිගන්න සාමාන්‍යයෙන් ඔබ දන්නවට ආයවැයක් පිළියෙල කරනකොට ඒගොල්ලන් මාස 4කට 5කට විතර ඉස්සරහින් පටන් ගන්න. එතකොට තව බදු රාජ්‍යයක්ම සුපිරි ලාභ බද්ද අපි මේ ඇතර මෙතන කරලා තියෙන්නේ එක වතාවේ ලබා ගන්නට පුළුවන් බදු වලට ගියේ ඒකයි එක වතාවෙන් ඒක එකක් අනිත් එක සමාජයේ බදු දරා ගන්නට පුළුවන් කොටසට තමයි අපි ඉස්සලාම ගියේ අපි අනිත් අයට ප්‍රතිලාභ දෙන්න නම් කොහෙන් හරි ගන්න එපෑනේ මොකද අයවැය කියන්නේ ඒක බැලන්ස් කරගන්න එපෑනේ කොහෙන් හරි ආදායම එන්න ඕනේනේ ඉතින් අපි එතනට තමයි ගියේ එතකොට කැසිනෝ වගේ දේවල් හරි මේවා වලින් ජනතාව අතරේ ලොකු ඉල්ලීමක් තිබුණානේ මේවා ඕනේ නැහැ මේවා නතර කරන්න කියන එක ඉතින් මුදල් ලැබිතුමා හැටියට ඔහුට දෙන්න පුළුවන් පණිවිඩය ඇවිල්ලා බදු හරහානේ ඉතින් ඔහු ඒක බදු හරහා දුන්නා මේ වලින් අපි අය කර ගන්නවා කියලා ඉතින් අපි සාමාන්‍යයෙන් කිව්වොත් අපි ඕනෑම අවුරුද්දක ලබන්න යන ආදායම අයවැය තුලින් ඒ ආදායමට වැඩිය අඩු ආදායමක් තමයි සාමාන්‍යයෙන් ලබා ගන්න. ඒක සත්‍ය ඓතිහාසික කරුණක්. ඉතින් මෙතනත් එවැනි දෙයක් සිදු වෙන්න පුළුවන්. නමුත් අපි දැන් වෑයම් කරන්න ඕනේ. දැන් මේ ඉතුරු මාස 3ේදී අපි වෑයම් කරන්න ඕනේ මේකේ 100%ක් බැරි වුණත් 90%ක්වත් මේක කොහොම හරි මේ ආදායම ලබා ගන්න. ඔව්. ව්‍යාපාරිකයන් කියන්නේ නිතරම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබීම ඔවුන්ට හිතකර පරිසරයක් කියලා. ඔවුන් බලාපොරොත්තු වෙනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකින් ව්‍යාපාරිකයන්ට සහන සැලසේ කියලා. ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිත් එක්ක. නමුත් ව්‍යාපාරිකයන් ගත්තාම ඔවුන්ට ලැබුණු සෙතක් නෑ මේක කියලා ඔවුන් චෝදනා එල්ල කරොති. මං හිතන්නේ මේක හැම කෙනාම අලුතෙන් බලන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වෙලා තියෙනවා. අපි දැන් අවුරුදු 3කටම කතා කරලා තියෙන්නේ අපි ගොඩනගන්නේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් කියලා. සමාජ වෙළඳපොළ ආර්ථිකයක්. තව විදිහකට කිව්වොත් සෑම ජන කොටසක්ම හරිද උස්සවගෙන යන්න පුළුවන් ආර්ථිකයක් තමයි අපි ගොඩනගන්නේ. අපි වෙළඳපොළ කෙරෙහි විශ්වාසයක් තියෙනවා. නැතුව නෙමෙයි. අපි දන්නවා වෙළඳ පොලෙන් සමහර දේවල් තීරණය වෙන්න ඕනේ තීරණය වුණාම තමයි හරි. දැන් බැලුවොත් මේ පසුගිය රජයේ තිබුණ විශාල ගැටලුවක් ඇවිල්ලා විශාල ව්‍යාකෘති කළා. මේ ව්‍යාකෘති වල මිල තීරණය කරනකොට විශාල ගැටලු ඇති වුණා. මොකද වෙළඳ පොල නැති නිසා. වෙළඳ පොල නැහැ. එතකොට ඒගොල්ලන් කොන්ත්‍රාත්තුකරුවෝ ගෙනල්ලා කිව්වා මොකක්ද ඔයගලගේ යෝජනාව? මොකක්ද මිල? ගිහිල්ලා කරන්න අපි ගෙවන්න. ඒ මිල තරඟකාරී පටිපාටියකින් තීරණය වුණේ නැහැ. ඉතින් අපිට ඇති වුණ ව්‍යාකෘති සංවර්ධනය විශාල අධික මිලට වුණේ සමහරවිට දෙතුන් ගුණයක් අපිට ගෙවන්න වුණා. ඒක පාරක් වෙන්න පුළුවන්, විදුලි බලාගාරයක් වෙන්නට පුළුවන්, නැත්නම් මොකක් හරි වෙන ව්‍යාකෘතියක් වෙන්න පුළුවන්. ඉතින් වෙළඳ පොළ වැදගත්. වෙළඳ පොළේ තරඟකාරීත්වයෙන් තමයි හරියට මිල තීරණය වෙන්නේ. අපි වැඩියෙන් ගෙවුවොත් මොහොකට හරි ව්‍යාකෘතියකට අන්තිමට ඒකට ගෙවන්නේ පොදු ජනතාවමයි. ඒකට පොදු ජනතාව ගෙවන්නේ අර මාළු ටින් එක හරහයි ගෙවන්නේ. හාල් මැස්ස හරහා, අර්ථාපල් එක හරහා, තිරුම් පිටි හරහා, ඒක හරහා තමයි ගෙවන්නේ. ඉතින් ඒක අපි අවම කරන්න ක්‍රමය ඇවිල්ලා, තීරණ ක්‍රමය ඇවිල්ලා තරංකාරී පටිපාටියක් ඕනේ මිල හරියට තීරණය කරන්න. ඉතින් අපි සමාජ වෙළඳපොළ ආර්ථිකයක් තමයි ගයිත සමාජ කියන වචනේ වෙළඳ පොළ කියන වචනේ අපි හරියට තේරුම් අරගෙන තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ අතුරු අයවැය අපි මෙහෙම දෙයක් තමයි ඉලක්ක කරගත්තේ. ඔව්. අපි කිව්වා යුද්ධය වෙලා අවුරුදු 5යි. අපි කිව්වා යුද්ධේ වුණාම ප්‍රතිලාභ තිබුණා. ඒ ප්‍රතිලාභ ලැබුණේ මේ රටේ ජීවත් වෙන ජනතාවගෙන් 1%කටයි. අපිට ඕනේ 99%ට ඒ ප්‍රතිලාභය බෙදලා දෙන්න. ඉතින් මූලික පියවර මේකයි. මූලික පියවර මේකයි. අපි කැප වෙලා ඉන්නවා අපේ ව්‍යාපාර ගොඩනගන්න අපි කැප වෙලා ඉන්නවා ආයෝජකයන්ට විශ්වාසය දෙන්න සරල කරන්නත් ඔවුන්ගේ ක්‍රමවේද ඒ වගේ ඔවුන්ට සහන දෙන්න අපි ආයෝජන මණ්ඩලය හරහා බලාගෙන ඉන්නවා ඒ දෙත් කරන්න හොඳයි සෙහසුන සමගයි ඔබ එක්වේ සිටින්නේ මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහත්මයා තමයි අද සිහසුනට සහභාගී වෙන්නේ මේ කතා බහේදී ආණ්ඩුවට දවස් 20යි ඊයේ දවසේදී
අතුරු අයවැයක් ඉදිරිපත් කරා කියන කාරණේත් එක්ක සමහර විට ඔබ වික්ෂිප්ත වෙන්න පුළුවන් අද ඉරිදා දවසේ නිසා මෙය සජීවී පටිගත කිරීමක් විදිහටයි අපි අද දවසේදී ඉදිරිපත් කරන්නේ ඒ පිළිබඳවත් මතක් කරන්න ඕනේ FM 88.8 සහ 88.6 ඔබ සිහසුන අහගෙන ඉන්නේ සිහසුනට අපි ආරාධනා කරේ මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහත්මයාට 2014 අයවැයට අනුව නියෝජ්‍ය අමාත්‍යතුමනි රාජ්‍ය ආදායමෙන් රුපියල් බිලියන 1284.6ක් උපයා ගැනීමට අපේක්ෂා කරන්නේ බදු හරහා මම මේක ගන්නේ උදාහරණයක් විදිහට ඔබතුමා මේ කාරණේ ඉස්සෙල්ලත් යම්තාක් දුරකට කතා කරා නමුත් ඊට වඩා පැහැදිලි පිළිතුරක් මට අවශ්‍ය වෙනවා බදු වලින් තමයි රජයක් පවතින්නේ වක්‍ර බදු සහ ඍජු බදු වලින් එතකොට බදු අඩු කරනවා කියලා කියන්නේ රජයේ ආදායම අඩු වෙනවා කියලා කියන එක මීට කලින් සතියේ මේ වැඩසටහනට සහභාගී වුණේ පාලිතරංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යතුමා එතුමා කිව්වේ ඉන්ධන මත පටවලා තියෙන සහ ගහන බදු අයින් කරනවා කියලා දැන් මේ අතුරු අය වැයනොත් වක්‍ර බදු අඩු කරනවා එතකොට රජයේ ආදායම අඩු වෙන්නේ කොහොමද ආණ්ඩුවක් පවත්වගෙන යන්නේ ඔව් මෙහෙමයි දැන් අපි මේක අතුරු අයවැයක් ඒ කියන්නේ මූලික අයවැය සම්මත වෙලා තියෙනවා. ඒතර අපි ඒකට යම්කිසි වෙනස් වීම තමයි මෙතන කරන්නේ. ඉතින් ආයේ වෙනස් වීම කරන්න විශේෂයෙන්ම වැටුප් වෙනස් වීම කරන්න බිලියන 90ක් විතර යනවා. අනිත් ඔක්කොම එකතු කරපුවම බිලියන 95ක් විතර යනවා. හරිද? ඒතර මේ බිලියන 95 අපි ලබා ගන්න තමයි අර අනිත් සංශෝධන කළේ. ඒ කියන්නේ වෙළඳ භාණ්ඩ සංශෝධනයෙන් තවත් අඩු වුණා හරිද ඊට පස්සේ තිරුංගු ඇට ආනායනේ බදු ඉවත් කිරීමෙන් අඩු වුණා නමුත් අනිත් හැම එකෙම වැඩි වෙනවා දැන් සුපිරි ලාභ බද්දෙන් බිලියන 50ක් විතර එනවා හරිද එතකොට මෝටර රථ ආනායනේ මත නිෂ්පාදන බද්දක් තියෙනවා බිලියන 7ක් විතර එනවා ඒකේ ඊට කැසිනෝ බද්ද ගැන මම කතා කළා මත්පැන් හා බියර් නිෂ්පාදන විශේෂ බද්දක් අපි ගන්නවා ඒකෙන් බිලියන 5ක් විතර එනවා. හරිද? ඒතර රට බීම එනේ වලටත් අපි බදු ගහනවා. රටින් එන බදු වලට. ඒ වගේම අය කිරීම් තියෙනවා. ලාභාංශ වලින් අපි ගන්න ඒවා තියෙනවා. බිලියන 25ක් විතර. හරිද? මේවා ගන්නේ ගෑස් සමාගම හරහා, විදුලි සමාගම, පේ මණ්ඩලය, සංචාරක ක්ෂේත්‍රය හරහා මේවා ගණිත අපි ඒක එකතු කරපුවාම ඒකෙන් තමයි පියවන්නේ යන්නේ. ඉතින් මෙතන තියෙන ගැටලුව ඇවිල්ලා ඔබතුමා ඉස්සලහම්ම මතකර ප්‍රශ්නේ විතරයි ගැටලුව ඇවිල්ලා මේක ඇත්තටම 100%ක් එකතු කර ගන්න පුළුවන් වේද කියලා. මේ ගැටලුව හැම වසරේම මේ ගැටලුව තියෙනවා. දැන් මං හිතන්නේ ගිහන් ආර්ථිකය ගැන සමස්තයක් හැටියට කතා කරනකොට ජනතාවට වැඩියෙන් මුදල් දුන්නාම අතට එකවරම සහනයක් තියෙනවා. එකක් ඇවිල්ලා වැඩියෙන් මුදල් තියෙනවා අනිත් එක ඇවිල්ලා බදු ආයකරණ එක පහළට ගියාම මිල දශකය වැටෙනවා. එතකොට ඒගොල්ලන්ට වැඩියෙන් පරිභෝජනය කරන්න පුළුවන් ඊට වැඩිය පහසුවෙන්. ඒක තමයි මේ අතුරු අයවැය ගත්තොත් වෙලා තියෙන්නේ. මේකේ අනිත් පැත්ත ඇවිල්ලා වැඩියෙන් මුදල් පරිහරණය වෙනකොට බඩු භාණ්ඩ ප්‍රමාණය වැඩි වුණේ නැත්නම් එතකොට සමහරට මිල දශකය මාස 6කට 9කට පස්සේ ඉහළ යන්න පුළුවන්. ඉතින් අපිට කාලයක් තියෙනවා දැන්. මාස 6ක් මාස 9ක් තියෙනවා. මේ කාලය තුලදී මේ රටේ තියෙන නිෂ්පාදනය අපි වැඩි කරගන්නට ඕනේ. එහෙම තමයි ආර්ථිකයක් දියුණු කරන්න පුළුවන්. නැත්නම් සහන දීලා නිෂ්පාදනය වැඩි නොකර දියුණු කරන්න බෑ මොන ආර්ථිකයක්වත්. මේක අපි එතනට මේක ගෙනියන්න ඕනේ. ඔව්. ඉතින් ඒක කරන්න මේ රජයට ඕනේ ප්‍රශ්නේ මේකයි පසුගිය රජයට. පසුගිය රජයට ඕනේ ප්‍රශ්නේ ඇවිල්ලා ආයෝජනය වැඩි කරන්න බැරි වුණා. දේශීය ආයෝජනය ගත්තොත් ඒක වැඩි වුණෙත් නැහැ. ඉතින් ඇත්තටම තිබුණ ආයෝජනය වැඩියෙන්ම තිබුණේ රජයේ ආයෝජනය. දේශීය ආයෝජනය තිබුණා. දැන් අපි දන්නවා මහා බැංකුවේ ගත්තොත් මහා බැංකුවේ දිගින් දිගටම කිව්වේ පුද්ගලික ණය වැඩි වෙලා නැහැ. මුදල් තියෙනවා නමුත් මිනිස්සු ගන්නෙ නැහැ. ඒ වර්ධනයක් නැහැ කියලා. ඉතින් මෙතන තියෙන මොකද ගැටලුව මේ විශ්වාසය පිළිබඳව ප්‍රශ්නයක් තිබුණා. මේ 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 අපිට ඇත්තට විශ්වාස කරන්න පුළුවන් නේ මේ පවතින ක්‍රමය මෙහෙම පවතීද නැත්නම් මේ අය වෙනත් වෙනත් පනත් ගෙනල්ලා මේක අවුල් කරයිද හරියටම ඔබතුමා වගේ ඇහුවා ගැන පඩි වැඩි වීමේ ප්‍රශ්නය ගැන ඇහුවා වගේ පසුගිය රජය මොනවද කළේ පනතක් ගෙනල්ලා ආයතන 38ක් රාජසන්තක කළා දැන් ඒ වගේ දේවල් කරපුවාම අර පුද්ගලික අංශයේ තියෙන විශ්වාසය කඩ වෙනවා ඉතින් එක වැදගත් දෙයක් කියලා අපි විශ්වාසය පවත්වාගෙන යන්න ඕනේ. දෙවෙනි එක ඇවිල්ලා බදු සහන. දැන් ආයෝජකයන්ට දේශීය විදේශීය
ආයෝජන මණ්ඩලය හරහා සහන දීම. දැන් ඒ සහන දෙන එක ආයෝජන මණ්ඩලයට මන බලතල අවම කළා පසුගිය කලක. අවම කරලා මොනවද කළේ? මේගොල්ලන් එක එක තැන්වල තමයි මේව ගැන කතා බස් කළේ. ඒක උදාහරණයක් ගත්තොත් කොළඹ වරාය නගරය කියලා ආකෘතියක් තියෙනවා. සාමාන්‍ය විදේශිකෙක් මේ රට ආවොත් ආයෝජන මණ්ඩලය හරහා තමයි ඒ ගනුදෙනුව සිදු වෙන්නේ. ඒ වගේම අවශ්‍ය සෑම අනුමැතියක්ම ආයෝජන මණ්ඩලය හරහා තමයි ලැබෙන්නේ. දැන් මම එතනට ගිහිල්ලා ඔබතුමාම දන්නවා සතියක් විතර කොළඹ වරාය නගරය දිහා බලනකොට ආයෝජන මණ්ඩලේ හැම ලියකියවිල්ලක්වත් නැහැ. පස්සේ මම ෆෝන් කෝල් එකක් දීලා මම දුරකථනයෙන් ඇහුවා අර්ජුන රණතුංග ඇමතිතුමාගෙන් මේකේ අනිත් ලියවිලි කියවිලි වරාය අධිකාරියේ නේද? එතුමා මට කිව්වා ඔය ලියකියවිලි නම් කීපයක් තියෙනවා. නමුත් මේක ගැන දන්න පුද්ගලයෙක් නැහැ. මොකද එක්කෙනෙක් දෙන්නෙක් තමයි මේ වකලේ විනි බිඳුභාවයක් තිබුණේ නැහෙනේ. හුඟක් වෙලාවට පසුගිය කාලයේදී මේ මෙහෙයුම ආර්ථික මෙහෙයුම සිදු වුණේ විනිවිද භාවයක් නොමැතුව පුද්ගලයන් වටේ තමයි ගොනු වුණේ. ආයතන වටේ නෙමෙයි ගොනු වුණේ. ඉතින් දැන් අපි කලේ අපි එකට මම වැඩ කරන්නේ කබිර් හෂීම් ඇමතිතුමා එක්ක අර්ජුන රණතුංග ඇමතිතුමයි මමයි එකතු වෙලා පොදු සාකච්ඡාවක් තියලා ඒ අධිකාරියේත් වරාය අධිකාරියේත් ආයෝජන මණ්ඩලයේත් ඔක්කොම නිදානයකට ගෙනල්ලා දැන් අපි එක පොදුවේ සාකච්ඡා කරගෙන යනවා. ඉතින් ඔබතුමා ඒ කාරණේ කියපු හින්දා ආණ්ඩුව බලයට පත්වෙන්න කලින් කිව්වේ කොළඹ වරාය නගරයේ ව්‍යාපෘතිය නවත්වනවා කියලා. පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා. නමුත් මේ වන විට චීනෙන් පවා ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතිනවා එක කරගෙන යන්න කියලා. මොකද්ද දැන් නිස්සාරය? ඔව් නෑ අපි මෙහෙම රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සාකච්ඡාවක ඉන්නකොට සංචාරක ව්‍යාපාරයේ සමග එතුමන්ලා ඉදිරිපත් කළා මේක පරිසරයට හානියක් වෙනවා. ලංකාවේ බස්නාහිර වෙරළ බඩ සමහරට අපිට නැති වෙන්න පුළුවන් කියලා ඔවුන් කිව්වා. මොකද පරිසර හානියක් නිසා. ඒක නිසා පරිසර අනුමැතිය මේ ව්‍යාකෘතියට කොළඹ වරාය නගර ව්‍යාකෘතිය ලැබිලා නැහැ කියලා. ඒ එතුමා කිව්වා අපි ඒකට හානියක් වෙන දැන් දෙන්නේ අලුත් ව්‍යාකෘතියක් කියලා එහෙනම් අපි ඒක නතර කරනවා. ඉතින් දැන් අපි රජයේ අතට ගත්තට පස්සේ දැන් මම කරගෙන යන්නේ ඉස්සලා කරුණු සොයා බලලා ඒ ව්‍යාකෘතිය රටට වාසිදායකද නැත්ද කියන තීරණයට එන්න ඕනේ. එතන තමයි අපි දැන් ඉන්නේ. කරුණු රැස් කරන ඉස්සලා කරුණු රැස් කරගන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒක රැස් කරගෙන ඒක අපි තීරුම් අරගෙන ඊට පස්සේ අපි නිගමනයකට ඇවිල්ලා කැබිනට් මණ්ඩලයට එතකොට අපි යෝජනාවක් දෙනවා. ඒ යෝජනාව දෙනවා එක්කෝ අපි කරගෙන යනවා එක්කෝ අපි කරන්නේ නැහැ. එක්කෝ මේකේ ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්න මේ ක්‍රමයට විසඳන්න පුළුවන් ඒ නිසා ඒ අනුව තීරණයක් දෙන්න කියලා. එතකොට එදා අර කාරණාව කිව්වේ පරිසර වේදීන්ගෙන් එල්ලවන බලපෑම නිසා පමණයි. නෑ ව්‍යාපාරිකයන්ගෙන් සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ගෙන් අපි අමතක කරන නරකයි මේ රටේ වැදගත්ම ව්‍යාපාරයක් කියන්නේ සංචාරය. තමයි වැදගත් ව්‍යාපාරය. ඒ සංචාරයේ ව්‍යාපාරයේ වැඩිම ආදායම එන්නේ මේ බස්නාහිර තියෙන වෙරළ බඩ තීරුවෙන් එන්නේ. අපි අලුත් ව්‍යාකෘතියක් ඇති කළා වැඩක් නැහැනේ. තියෙන එක නැති කරලා හිතලා බලන්න පුළුවන්. එතකොට ගාල්ලේ මාතර හික්කඩුවේ කළුතර වෙන රැකි රක්ෂාවට මොනවද වෙන්නේ යන්නේ කියලා. අපි ඒව ආරක්ෂා කරනවා. ඒ අනුව තමයි අපි තීරණය ගන්න යන්නේ කියලා. ඒක තමයි එතනින් සඳහන් කළේ. හොඳයි. අපි අයවැය සම්බන්ධයෙන් කතා කරමින් සිටියේ ඔබතුමා වරාය නගරය ගැන කතා කරපු නිසා ප්‍රශ්නට ගියේ. අමාත්‍යතුමනි වෙළඳපොළට යම් භාණ්ඩයක් ගන්න ගියාම ඒ වෙළඳපොළේ භාණ්ඩයේ මිලදී ගද්දී අමාත්‍යවරයෙක් විදිහට ඔබතුමත් ඒ බද්ද ගෙවනවා. එතකොට සාමාන්‍ය ත්‍රීරෝද රථයේ දුරත් ඒ බද්ද ගෙවනවා. පරිප්පු කෙලවක් ගද්දී ඔබතුමත් ඒ බද්ද ගෙවනවා. එතකොට සාමාන්‍ය පුද්ගලයාත් ඒ බද්ද ගෙවනවා. එතකොට සාධාරණයිද මේ තියෙන බදු ක්‍රමය? බදු විමුහයේ වෙනසක් වෙන්න ඕනේ නැද්ද? ඔව් ඇත්තටම මේ බදු ව්‍යුහය පිළිබඳව කොමිෂන් සභාවක් පත් කළා. අවුරුදු 5කට විතර උඩදී. ඒ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපතිතුමාට බාර දුන්නා. ඒ වාර්තාව අද වෙනකන් ප්‍රසිද්ධ කරලා නැහැ. අද වෙනකන් ඒ වාර්තාව ප්‍රසිද්ධ කරලා නැහැ. දැන් මම හිතන්නේ අර මම කිව්වානේ විනිවිදභාවය ගැන. අපි විනිවිදභාවයෙන් විවෘත සංවාද තියෙන්න ඕනේ මේ රටේ. තේරෙනව නේද? ඉතින් මම ඉල්ලීමක් දැන් කරනවා. හරිද? අපේ අලුත් රජය ඒක ඉදිරිපත් කරලා අපි ඒක සාකච්ඡා කරමු. මොකද මම කිව්වා වගේ මේ ඔයාලා හරි වැරදි කියලා නැහැ.
මේ ආර්ථිකයේ තියෙන හරි වැරදි නෙමෙයි. මේ ආර්ථිකයේ තියෙන්නේ එක එක කොටස් කරුවන් සිටිනවා. බදු අය කරනකොට ඒක විවිධ කොටස් කරුවන්ට විවිධ විදිහට බලපානවා. ඉතින් වාසිදායකයි අවාසිදායක දේවල් තියෙනවා. නමුත් මං කියන්නේ සංවාදයේ තුලින් අපිට එන්න පුළුවන් යම්කිසි තීරණවලට. නමුත් මේ 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 මූල ධර්මයේ මම මෙතන සඳහන් කරන්න ඕනේ. පසුගිය වකවානුවේදී ඍජු බදු 20%යි මුළු ආදායමෙන් වක්‍ර බදු 80%යි. අපි කියනවා ඒක අසාධාරණයි කියලා. සමාජයේට අසාධාරණයි. මොකද අඩු ආදායම් ලාභිය මාළුටින් එක ගත්තත් වැඩියෙන් ආදායම ලැබෙන කෙනා ගත්තත් ඒකේන ඒ බද්දම ගෙවන්න ඕනේ. ඉතින් රුපියල් 20000ක් පඩි ලැබුණත් ලක්ෂ 2ක් පඩි ලැබුණත් වක්‍ර බදු වැඩි වුණාම ඒකේ බලපෑම වැඩි අඩු ආදායම් ලබන පුද්ගලයාට. ඒක අසාධාරණයි. ඒ නිසා අර 20 80 කියන එක අපි 40 60 දක්වා ගෙන යන්න ප්‍රතිපත්තියක් හැටියට අපි කැප වෙලා සිටිනවා. ඔව්. අධ්‍යාපනයේ සඳහා 6ක් ක්‍රමානුකූලව වැඩි කිරීම පිළිබඳවත් මේ අතුරු අයවැයෙන් කියලා තියෙනවා. ඔබතුමාත් මේ අරගලයේ සක්‍රියව හිටපු කෙනෙක්. නියෝජ්‍ය අමාත්‍යතුමනි, ඔබතුමන්ලා කියනවානේ මේ ආණ්ඩුවේ තියෙනවා අලුත් සංස්කෘතියක් කියලා. එතකොට මේ සංස්කෘතිය ඇතුලේ අපිට බැරිද ජාතික ප්‍රතිපත්තියකට යන්න? එක ආණ්ඩුවක් එද්දි තට්ටුමාරු ක්‍රමයට අධ්‍යාපනයට මෙච්චරක් වෙන් කරනවා. ඊට පස්සේ සෞඛ්‍යයට මෙච්චරක් වෙන් කරනවා. සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් දැන්වත් අපිට කතා වෙලා ජාතික ප්‍රතිපත්තියකට යන්න බැරිද? ප්‍රතිපත්තිවලට ආපුවාම කලින් කලට යම්කිසි වෙනස්වීම් සිදු වෙයි. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය. අපි ඇත්තටම එක රජයක් පන්නවල අනිත් රජයක් පත් කරගන්නේ ඒ ප්‍රතිපත්තිමය. දැන් සමහර අය තර්ක කරනවා ප්‍රතිපත්තිමය මාරුවීම් නෙමේ පසුගිය කල්වල සිදු වෙලා තියෙන්නේ කියලා. නමුත් ගිහාන් අහන ප්‍රශ්නේ හොඳ තැනකට එනවා. ඇත්තටම ප්‍රතිපත්තිය නිසා රජයක් මාරු කරනවා නම් මං හිතන්නේ ඒ කියන්නේ ඒ ප්‍රජාතන්ත්‍රවාදික සමාජයේ යම් කිසි මේරුභාවයකට පත් වෙලා තියෙනවා, මෝරලා තියෙනවා. ඉතින් එහෙමනම් ඒක හොඳයි. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා ගිහාන් පසුගිය කාලකදී කිව්වේ යටිතල පහසුකම් තමයි ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කියලා. ඒ රජයේ පිළිවෙලට ගියා. හරිද? මම කියනවා වගේ ප්‍රතිපත්ති වලට ආපම කෙනෙක් හරි කියලා හිතන දේ අනිත් එක නම් හිතන දේ වැරදි කියලා. මගේ පුද්ගලික මතය ඇවිල්ලා මේ රටේ තියෙන වැදගත්ම සම්පත් දෙකෙන් එකක් ඇවිල්ලා මානව සම්පතයි. මගෙන් ඇහුවොත් වැදගත්ම සම්පත මම කියන්නේ ඒකයි කියලා. මම කියන්නේ මානව සම්පත වැදගත් නම් මානව සම්පත කෙරෙහි ඍජුවම ආයෝජනය කරන ප්‍රමාණය එහෙනම් ප්‍රමුඛ ස්ථානය ගන්න ඕනේ. ඒ කියන්නේ අධ්‍යාපනයයි සෞඛ්‍යයයි. හැබැයි අපි මේක මතක තියාගන්න ඕනේ. සමහර ඇවිල්ලා කියනවා හැබැයි අපි ඔක්කොම කරන්න ඕනේ කියලා. ඔව් ඔක්කොම කරන්න ඕනේ. නමුත් ප්‍රමුඛත්වයක් තියෙනවානේ. දැන් මම පඩි අරන් ගෙදර එනවා. ගෙදර පඩි අරන් ආවොත් මට තීරණයක් තියෙනවා. මට තියෙන්නේ මෝටර් සයිකලයක්. දැන් මට ගන්න පුළුවන් සුදු වෑන් එකක් ගිහිල්ලා ගන්න පුළුවන්. අර වැරදි විදිහට නෙමෙයි සුදු වෑන් කිව්වෙ මෙතන. අර වෑන් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තීරණයක් එනවා. පුතා දැන් හරි දුව ඒ ලෙවල් එක කරලා ඉන්නේ. දැන් මම මේ වෑන් එකට මුදල දානවාද නැත්නම් පුතා හරි දුව කිව්වොත් අනේ මට මේ කෝස් එක කරන්න පුළුවන් නැත්නම් මේ බාහිර විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් කරන්න පුළුවන් ඒකට ලක්ෂ 5ක් ඕනේ කියලා කිව්වොත් මට තීරණයක් තියෙනවා. එක්කෝ වෑන් එක ගන්න මෝටර් සයිකලේ විකුණනවා ඉතුරු මුදලේ දානවා වෑන් එක ගන්නවා නැත්නම් නෑ මෝටර් සයිකලේ මේ යනවා අධ්‍යාපනයට මේ මුදල දානවා මම මේ තීරණය ගන්නවා. රටකට තියෙන්නේ තේ තීරණයමයි. ඔක්කොම කරන්න ඕනේ. ඔක්කොම කරන්න ඕනේ. අපි වෙන විදිහකට බලමු. හරිද? ගිහන් හිතන්නේ ගිහන් ගමේ ඉන්නවා. ගිහන්ගේ නිවස ඉස්සලා පාර තියෙනවා. ඔව්. හරිද? දැන් රජය අමතක කරන්න ගිහන්ට අපි දෙනවා ලක්ෂ 5ක්. ලක්ෂ 5ක් දීලා කියන ගිහන් ඔයා තීරණය කරන්න. ඔය ගෙදරේ ඉස්සරහ තියෙන මඩපාරට කොන්ක්‍රීට් දානවද? දරුවන් දෙන්නට ඔය ලක්ෂ 5 පාවිච්චි කරලා ගිහන් අධ්‍යාපනයක් දෙනවද කියලා. ගිහන් තීරණය කරනවා. ගිහන් තීරණයකට එනවනේ. ඔව්. අල්ලපු ගෙදර එක්කෙනාගෙන් උතෝ ප්‍රශ්නේ අහනවා. අල්ලපෙක්න ගෙදරේ එක්කෙනත් දඩුව දෙන්නේ කියන යා තීරණය කරනවනේ. ඔයාගේ තීරණේ යාගේ තීරණේ වෙනස් වෙන්න පුළුවන්නේ. ඔව් පැහැදිලි. හැබැයි පොදුවෙන් ගත්තොත් හරිද? පොදුවෙන් ගත්තොත් අපේ මතය ඇවිල්ලා අධ්‍යාපනයට සෞඛ්‍යයට අපි වැඩියෙන් වේදම් කරන්න ඕනේ. ඉතින් දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට අපි එක ක්‍රමයෙන් එතනට ගෙනෙනවා කියන දේ තමයි අපි අපේ මූලික අයවැයම සඳහන් කරන්නේ. GSP Plus බදු සහනය යළි ලබා ගැනීම පිළිබඳව අතුරු අයවැයෙන් කියනවා. ඒ සඳහා තියෙන සූදානම කොහොමද කියලා ඔබතුමාට කියන්න පුළුවන්. අපිට පසුගිය කලක තිබුණ විශාල ප්‍රශ්නය ඇවිල්ලා ගිහන් අපි ලෝකය එක්ක නොයෙකුත් ගැටුම් ඇති කරගත්තා. ලෝකය එක්ක අපි මේක දූපතක්.
අපි දැන් නෙමේ අවුරුදු දහස් ගණනකට අපි ලෝකයක ගනුදෙනු කළා. අපි අපනයනය කළා ආනයනය කළා. ලංකාවේ සමහර පැතිවලට ගියොත් සෙල්ලිපි තිනවා. මේක ගැන කියලා ලංකාවෙන් යුරෝපයට අපි තානාධිපතිවරු ඇරියේ අවුරුදු 2000කට උඩදී. ඉතින් මේ විශාල සම්බන්ධතාවයක් තියෙනවා ලෝකයක. අපි මේ ඒ නිසා අපි දියුණු වෙන්නට නම් මේ ලෝකයක ගනුදෙනු කරන්න ඕනේ. ගනුදෙනු කිරීමේදී ආර්ථික ගනුදෙනු කිරීමේදී මූලික දේ ඇවිල්ලා ජාත්‍යන්තර සම්බන්ධතාවයයි. කරු මංගල සමරවීර මැතිතුමා දැන් විදේශීය මැතිතුමා පත්වන දවසේම වගේ ඉන්දියාවට ගියා. ඊට පස්සේ මේ සතියේදී ඔහු ගියා යුරෝපයට ගියා. ඇයි යුරෝපයට ගියේ? අර මත්සයින් ලංකාවේ මුහුදෙන් අල්ලගෙන අපි අපනයනය කරනවා යුරෝපයට. යුරෝපයේ තහනමක් ගැහුවා. ජනවාරි මාසේ ඉඳන් එවන්න එපා. ඩොලර් මිලියන 75ක ආදායමක් ලබනවා. ඒ ආදායම කාටද යන්නේ? අපේ දීවර ජනතාවට තමයි ඒ ආදායම යන්නේ. ඉතින් ඇයි ඒක නතර කළේ? අපි ජාත්‍යන්තර සම්මුතිය නීතිය කඩ කරන නිසායි. ඉතින් මංගල සමරවීර මන්ත්‍රීතුමා ගියේ මැතිතුමා ගියා අද මඩ ඔහු පාර්ලිමේන්තුවේ මුණ ගැසෙයි. අපි බලන්න යන කොහොමද ඒක නිරාකරණය කරන්නේ. GSP Plus එකත් ඔය ප්‍රශ්නමයි තියෙන්නේ. මම මාස 9කට උඩදී පාර්ලිමේන්තු කණ්ඩායමක් එක්ක විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් එක්ක මම යුරෝපයට ගියා. මම යුරෝපයට ගිහිල්ලා රට වෙනුවෙන් කතා කරලා කිව්වා අපිට GSP Plus එක ඕනේ. දන්නවයි GSP Plus එක නැතුව මේ ව්‍යාපාරයේ ඉහළ මට්ටමේ තියෙන ව්‍යාපාර වල ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. ඒ අයට ඒක කරගෙන යන්න පුළුවන් වුණා. නමුත් මධ්‍යම හා සුළු පරිමාණයේ ව්‍යාපාර නැති වුණා. අපේ කර්මාන්ත ශාලාවල් විසාන ගන්න සිය ගණනින් වසා දැම්මා. GSP Plus එක නැති නිසා. ඒ GSP Plus එක නැතිකොට අපි ලෝක වෙළඳපොළට විකුණනකොට අපේ බඩු අපේ ඇඟලුම් මිලෙන් අධිකයි. බංගලාදේශයේ GSP Plus එක තියෙනවා, පකිස්තානයේ තියෙනවා, ඒ අය අඩු මිලට විකුණනවා. ඉතින් මොකටද අපි මේ වගේ අසාධාරණ ලෙස තරඟ කරන්නේ මොකටද? අපි GSP Plus එක ලබාගෙන තරඟකාරී විදිහට කළොත් අපේ ගමේ ඉන්න හරිද මල්ලිට නංගිට රැකියාවක් තියෙනවා, අපි ඒ රැකියාව ආරක්ෂා කරනවා. ඔව්, පසුගිය රජයෙන් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළා තිබුණා. දැන් ඒ යටිතල පහසුකම් වැඩි දියුණු කරපුවට චෝදනා එල්ල වෙමින් තිබෙන කාලේ දූෂණ තිබුණා, අක්‍රමිකතා තිබුණා කියලා කියනවා. නමුත් හිටපු ජනාධිපතිතුමා කියනවා ඒව කරේ තාක්ෂණික කමිටුවක නිර්දේශ මත කියලා. ඔබතුමා ගැන මොකද කියන්නේ? මම දන්නවා එක එක කමිටු පත් කළා තිබුණා. මම එක කරුණක් කියන්න. හරිද? මොකද ඔබතුමා කිව්වේ නිසා ජනාධිපතිතුමා කිව්වා කියලා. ජනාධිපතිතුමා තමයි මහා මාර්ග ඇමතිතුමා. ජනාධිපතිතුමාගේ ආමාත්‍ය අංශයේ හිටපු ජනාධිපතිතුමාගේ ආමාත්‍ය අංශයේ නියෝජ්‍ය ඇමතිතුමා හැටියට තමයි මාව දැන් පත් කරලා තියෙන්නේ. ඒ ආමාත්‍ය අංශයේ ලේකම්තුමා එකවරම ඒ ලේකම් ධූරයේ සිටියදීම RDA ක මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති වෙලා හිටියා. පළමුවෙන්ම කියන්න ඕනේ ඒක සම්පූර්ණයෙන්ම වැරදි කියලා. මම මේක අද කියන දෙයක් නෙමෙයි. කෝප් සභාවට එතුමා ආපුවාම මම එතුමගෙන් ඇහුවා. අනිත් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරු දෙනාම ඉදිරිපිට. ඔබතුමා ඔය රැකියාවල් දෙකම කරන්නේ කොහොමද? බොහොම බාර දූර රැකියාවල් දෙකක්, වගකීම්තෙන් රැකියාවල් දෙකක් කොහොමද? එතුමා කව මට ඒක කිසිම ප්‍රශ්නයක් නෑ. මම දන්න මගේ කාලය බෙදා ගන්න කියන පිළිතුරු තමයි මට දුන්නේ. එකක් ඇවිල්ලා ඒක කරන්නට බෑ. ඒක කරන්නට බෑ. මොකද ඒ කියන්නේ රැකියාවට යොදවන්න ඕනම දෙයක් හරියට කරන්න යම්කිසි කාලයක් අවශ්‍යයි. ඒක පළවෙනි කරුණ. දෙවනි කරුණ ඒක නෙමෙයි. දෙවනි කරුණ ඇවිල්ලා හරිද? එතන තියෙනවා ගැටීමක් තියෙනවා. රැකියාවල් දෙකක ගැටීමක් තියෙනවා. ඒ කියන්නේ රැකියාවල් කරනකොට හරිද? ව්‍යාපාරී ලෝකයේ ඔක්කොම දන්නවා conflict of interest කියලා තියෙනවා. ඒ කියන්නේ මට තියෙන අරමුණයි මේ මේ නිලතලයේ තියෙන අරමුණයි අනික් නිලතලයේ තියෙන අරමුණ සමහරට සමගාමීව යන්නේ නැහැ. ඒක ඇවිල්ලා ඝට්ටනයක් තියෙනවා. ඒ ඝට්ටනය අවශ්‍යයි සංවර්ධනයට. නමුත් ඒ නිලතල තුල එතකොට ඉන්න ඕනේ දෙන්නෙක් ඉන්න ඕනේ. එකම එක්කෙනා ටික කරන්න බෑ. ඉතින් මට කියන්න තියෙන ජනාධිපතිතුමාට ව්‍යූහය වැරදුනා. ඕය මූලධර්ම තේරුම් අරගෙන හරි අයව හරිතැනට පත් කළා නම්, හරි අයව හරිතැනට පත් කළා නම්, ඔය මූලධර්ම අනුගමනය කළා නම්, අපි ඔය චෝදනා කරනකොට ඒ චෝදනාවලට කන් දුන්නා නම් අදත් එතුමා ජනාධිපති. ඔව්. එතුමට වුණේ මේක ඔබතුමා අහපු නිසා මේ කියන්නේ ගිහන්. එතුමට වුණේ වට කන් දුන්නේ නැහැ. ඒ නිසා දූෂණ ඇති වෙලා තිනවා එතන.
ඒවගෙන අපි හොයලා බලනවා ඒවගෙන මම පස්සේ කතා කරන්න ඔව් විපක්ෂය එදා කියපු දෙයක් තමයි පාරවල් හදද්දී 90% කියන්නේ කොමිස් 10%කින් ඔක් කරන්න පුළුවන් කියලා දැන් උදේ ගම්මන් පෙළ මහත්තයල වගේ කියනවා දැන් එහෙනම් 10%කින් කරලා පෙන්වන්න කියලා අපි දේශපාලන වේදිකාවේ හරිද 90% 10% ওই වගේ දේවල් හුඟක් කියනවා දේශපාලන වේදිකාවේ කියන්නේ මම කතා කරන්නේ කරුණු අනුවනේ ගිහන් හරිද කරුණු අනුව කතා කරන නිසා මම කිව්වා වගේ මම තාම අධ්‍යයනය කරමින් ඉන්නේ එලිදරව කරන්නේ අධ්‍යයනය කරගෙන යනවා හැබැයි මට තියෙන කරුණු දැනගන්න ආවොත් මිනිස්සු පුදුම වෙයි කොච්චර පාරවල් ගහලා තිනවද කියලා සමාහට හරි කොන්ත්‍රාක්තුවක් නැතුව. ඒ වගේම හරි මිල තරඟකාරී මිල දර්ශකයක් නැතුව. ඒව ගැන මම වෙන වෙලාවක කතා කරන්න. පසුගිය රජයෙන් පටන් ගත්ත දැන් මේ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය උතුරු අධිවේගී මාර්ගයට මුල්ගල තැබීම පවා සිද්ධ වුණා. ඉදිරියේදී ඒවට මොනවද වෙන්නේ කියලා ජනතාව දැනගන්න කැමතියි. අපි සෑම ව්‍යාකෘතියක්ම කරගෙන යනවා. නමුත් කොන්ත්‍රාක්ත නොගහපු ව්‍යාකෘති තියෙනවා උතුරු අධිවේගී මාර්ගය. හරිද? ඒක අල කොළඹ වරාය නගරයේ වගේ ඒකත් දැන් අපි සෝදිසි කරගෙන යනවා. ඒක මූලික සෝදිසිය දැන් අපාරයි. ඉන්පසුව විශේෂඥයන් යොමු කරලා ඒක වැඩිදුර අපි හොයලා බලනවා. ඒක හොයලා බලලා එතකොට අපි තීරණයක් ගන්නවා. දැන් උතුරු අධිවේගී මාර්ගය ගැන කතා කරමු නිසා මම කියන්නේ ඒකේ කොටස් ගණනාවක්ම තියෙනවා. ඔව්. දීලා තියෙන්නේ පළවෙනි කොටස නෙමෙයි අනිත් කොටස් දීලා තියෙන්නේ. දැන් ගිහන් මේකට විශේෂඥෙක් වෙන්න ඕනේ නැහැ. ඉංජිනේරු මහත්තෙක් වෙන්න ඕනේ නැහැ. ආර්ථික විද්‍යාඥයෙක් වෙන්න ඕනේ නැහැ. ඕනෑම පුද්ගලයෙක්ෙන් ඇහුවත් අපි මහා මාර්ගයක් ගොඩ නගනවා නම් ඒකට කොටස් ගණනාවක් තියෙනවා නම් ඔබ මට කියන්න ඉස්සලා අපි හැදිය යුත්තේ කොළඹින් පිට වෙන කොළඹට එන කොටසද නැත්නම් කොහේ හරි වෙන දුර පළාතක තියෙන කොටසද අපි ඉස්සලාම අධිවේගී මාර්ගය ගැසිය යුත්තේ කියලා විශේෂඥ දැනුමක් තියෙන්න ඕනේද මොනවද මේ අය කලේ ඉතුරු කොටස් දුන්නා මුල් කොටස දීලා නැහැ හිතලා බලන්න පුළුවන් මොනවද වෙන්න යන්නේ කියලා ඉතුරු කොටස් හැදුවොත් මුල් කොටස අනිවාර්යයෙන්ම මොකක් හරි මුදලකට ගහගන්න වෙනවනේ හරිද ඉතින් මේවා ගැන හුඟක් කතන්දර තිනවා හරිද අපි මේවා අධ්‍යයනය කරනවා කරලා අපි විවෘතව මේවා කරන්න යනවා ඔබතුමාලා බලයට ඇවිල්ලා සති 3යි තාම මේ ප්‍රශ්නේ අහන එක පැත්තෙන් ගත්තාම යුක්තිසහගතවත් නෑ හඳුනාගෙන තියෙන අලුත් ආයෝජන අවස්ථා තියෙනවද මේ වන විට ආයෝජන තිනවා ඩොලර් බිලියන 6යි 7යි 4යි ආයෝජන ඩොලර් බිලියන 6යි 4යි 7යි 4යි අද වෙනකන් ලංකාවට ලැබිලා තියෙන්නේ ආයෝජනය රජය කිව්වා ඩොලර් බිලියන 1.4යි කියලා නමුත් ඒව වලින් අපි විදේශීය ණය ප්‍රමාණය ගත්තාම රටට සාමාන්‍යයෙන් ලැබෙන ඩොලර් බිලියනයක් විතර. පසුගිය අවුරුද්දේ ලැබුණේ ඒකයි. නමුත් ඩොලර් බිලියන 6යි 7ක් අතරේ තියෙනවා. නමුත් මේ ආයෝජනය කරන්න යම්කිසි බාධක තියෙනවා. හරිද? ඉතින් මගේ මූලික කාර්යභාරය ඇවිල්ලා මේ බාධක අවම කරන එක. ඒ සඳහා මම මගේ ඇමතිතුමා එක්ක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙන යෝජනා කීපයක් ඒ යෝජනා සම්මත වුණේ ගමම්ම මම විශ්වාස කරනවා අපිට ඒ ආයෝජනය කරන ප්‍රමාණය දෙගුණේ කරන්න පුළුවන් කියලා. මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහත්මයායි අද දවසේ සිහසුනට සහභාගී වෙන්නේ. අපි මේ ඔබට ඉදිරිපත් කරන්නේ සජීවී ප්‍රතිගත කිරීමක් ලෙසින් මේ පිළිබඳවත් නැවත සිහිපත් කළ යුතුයි. හිටපු අගවිනිසුරු වරියට දෝෂාභියෝගයක් ගෙන අපු විදිහත් වැරදි. නමුත් මොහන් පීරිස් මහත්මයාවත් දෝරේ නිවත් කරපු විදිය වැරදි. එනිසා වැරද්දක් වැරද්දකින් වැහිම තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා ශ්‍රීනාත් පෙරේරා මහත්මයාත් කියනවා. ඔබතුමා මොකද හිතන්නේ මොහන් පීරිස් මහත්මයා දෝරේන් නිවත් කරපු විදිය හරිද වැරදිද? ඇත්තටම ගිහන් මේ ප්‍රශ්නේ මතු කරපු එක හොඳයි. ඔබට අපිට මේ ප්‍රශ්නේ ගැන සංගවන්න කිසිම හේතුවක් නැහැ. මේක රටම දැනගත යුතු ප්‍රශ්නයක්. අද අපිට තියෙන්නේ විවස්ථායික ගැටලුවක් තියෙන්නේ. මොකක්ද විවස්ථායික ගැටලුව? විවස්ථායික ගැටලුව ඇවිල්ලා අග්‍ර විනිශ්චයකරු කෙනෙක් හිටියා දෝෂාභියෝගයක් ගෙනාවා. නමුත් දෝෂාභියෝගය නිත්‍යානුකූලව ක්‍රියාත්මක වුණේ නැහැ. දෝෂාභියෝගයක් ගෙනාපුවාම මෝෂන් එකක් ඉදිරිපත් කරන්නට ඕනේ පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිතුමාට. ඒ දෝෂාභියෝගය හරහා අපි තීරණය කරලා තිනවා මේ අග්‍ර විනිශ්චයකරුව
ඒ තනතුරෙන් ඉවත් කරන්න කියලා. පාර්ලිමේන්තුවේ හැන්සාඩ් එක බැලුවා. අද බලන්න ගිහිලා හැන්සාඩ් එක මම හිතන්නේ මේක ජනවාරි මාසයේ 10 වෙනිදාද කොහෙද 2013 දී සිදුනේ. එහෙම එකක් නැහැ. ඇත්තටම වැරදි. හරිද? මෝෂන් එකක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉදිරිපත් කරලා තියෙන්නේ නැවත හොයා බලන්න කියලා මේක ගැන. හරිද? ඉතින් ජනාධිපතිතුමාට ඒක ඉදිරිපත් වෙලා නැහැ. එතකොට ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරියව ගලවන්න නිත්‍යානුකූල ක්‍රමවේදය සම්පූර්ණ නැහැ. ඒක පැහැදිලි ඒක අද කියපු කතාවක් නෙමෙයි. ඒක එදා පාර්ලිමේන්තුවේ මතු කරපු කතාව එදා පාර්ලිමේන්තුවේ. දැන් හරියටම අගවිනිසුරි කනුව කරුවෙක් නිත්‍යානුකූලව ඉවත් කළේ නැත්තම් ඒ කියන්නේ පත්වීමත් නිත්‍යානුකූල නැහැ. මොකද ඉස්සලා නිත්‍යානුකූල වෙන්න ඕනේ ඉවත් කිරීම. ඉවත් කිරීම නිත්‍යානුකූල නැත්තම් පත් කිරීම නිත්‍යානුකූල නැහැ. ඉතින් ඇත්තටම තව එක්කෙනෙක් පත් වෙලා නැහැ ඒ තැනට. ඉතින් මෙතන තියෙනවා විවස්ථාදායක ගැටලුවක්. විවස්ථාදායක ගැටලුවේ මොනවද ජනාධිපති කෙනෙක් පත් වෙනවා? ජනාධිපතිතුමාගේ විවස්ථානුකූල ගැටලුව තියෙනවා. ජනාධිපතිතුමා මොනවද කරන්නේ? ජනාධිපතිතුමා කියනවා හරි මම මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. මම මේ ප්‍රශ්නේ විසඳනවා ජනාධිපති හැටියට. මොකද අර වරද සිදු වුණා. ඒ වරද සිදු වෙලා තියෙනවා මොකද නිත්‍යානුකූල මෝෂන් එකක් නැහැ ඊළඟ ජනාධිපතිගෙන් ගලවන්න. ඒ නිසා මම පිළිගන්නවා හිටපු අග්‍ර විනිශ්චයකරු තාමත් මේ රටේ අග්‍ර විනිශ්චයකරු. ඉතින් එතුමියට කියනවා එතුමියගේ කාර්යාලයට පැමිණෙන්න කියලා කියනවා. ඒකයි ජනාධිපතිතුමා කළේ. හැබැයි ඉල්ල අස් වෙන්න කියලා යෝජනාවක් ඉදිරිපත් වුණානේ. නෑ. එතකොට ඉල්ල අස් වෙන්න කියලා කියන්න නියෝජ්‍ය අමාත්‍යතුමනේ ඉල්ල අස් වෙන්න කියලා කියන්නේ ධූරේ ඉන්න කෙනෙකුට. එහෙනම් ඇයි ඉල්ල අස් වෙන්න කියලා කියන්නේ? නෑ. ඉල්ල අස් වෙන්න නෙමෙයි කාර්යාලයෙන් ඉවත් වෙන්න. ලොකු වෙනසක් තියෙනවා. අස් වෙන්න දෙයක් නෑ. අපි මොහාන් පීරිස් අග්‍ර විනිශ්චයකරුව මේ රටේ අග්‍ර විනිශ්චයකරුවට පිළිගත්තේ නෑ එදා ඉඳලම. ඒ නිසා තමයි අලු ජනාධිපතිතුමෙක් දියුරුන් දෙනකොට අග්‍ර විනිශ්චයකරු වෙනනම් එතුමාම අපි ආරාධනා කරන නෙන්න. අපි ඒක කවදත් පිළිගත්තේ නැහැ. ඉතින් විවස්ථායක ප්‍රශ්නයක් තියෙනවා. මොකද එතුමා කොහොමද පිට කෙනෙක් එතනට එන්නේ හිටපු එක්කෙනාව අපි හරියට ඉවත් කළා නැත්තම්. ඉතින් අපි කවදත් පිළිගත්තේ නැහැ. ඉතින් අපි කිව්වේ දැන් කාර්යාලේ ඉන්නවනේ. ඒකනේ තියෙන ප්‍රශ්නේ. කාර්යාලෙන් ඉවත් වෙන්න ඔබතුමා. ඉවත් වුණොත් ප්‍රශ්නේ විසඳුනවා. එතකොට එතුමා ඉවත් වෙන්නේ නැහැ. එතුමා එතන සිටිනවා. එතකොට ජනාධිපතිතුමා මොනවද කරන්නේ? ජනාධිපතිතුමා මේ ව්‍යවස්ථායක ප්‍රශ්නේ විසඳන්න ජනාධිපතිතුමා කියනවා ශිරාණි බණ්ඩාරනායකට නැවතත් කාර්යාලයට පැමිණෙන්න කියලා. හරිද? ශිරාණි බණ්ඩාරනායක පැමිණෙනවා. ශිරාණි බණ්ඩාරනායක මොනවද කරන්නේ? පැමිණෙලා එයාගේ අස්වීමේ ලියුමන දෙනවා. දැන් මෙහෙම හිතන්න ගියාන්. මෙහෙම හිතන්න. මොකක්ද අරමුණ? මොකක්ද මේ ඔක්කොම සාකච්ඡාවේ අරමුණ මොකද්ද? මේ සියලුම සාකච්ඡාවේ එකම අරමුණයි තියෙන්නේ මේ රටේ ජනතාවට. අපිට කමක් නැහැ ශිරාණි බණ්ඩාරනායක වේවා මොහාන් පීරිස් වේවා නැත්නම් වික්‍රමරත්න වේවා සිල්වා වේවා අපිට ඒකෙන් වැඩක් නැහැ. මේ පුද්ගලයන්ගේ වැඩක් නැහැ. මෙතන තියෙන්නේ විවස්ථාදායක ප්‍රශ්නයක් තියෙන්නේ. බලන්න දැන් මේ විවස්ථාදායක ප්‍රශ්නේ කොච්චර ලස්සනට විසඳිලාද කියලා. මොකක්ද අරමුණ? අරමුණ ඇවිල්ලා හරිද අධිකරණයේ ස්වාධීන කිරීමයි. ඒකයි අරමුණ. අරමුණ ඒකයි. ඉතින් මොනවද වෙන්නේ? පීරිස් මහත්තයව අයින් වෙනවා. ශිරාණි බණ්ඩාරනායක නිත්‍යානුකූලව එතුමියට තැන තිනවා. එතුමිය මොනවද කරන්නේ? එතුමිය ඉල්ලා අස් වෙනවා. ප්‍රශ්නේ විසඳිලා. දැන් අපිට නිදහස් අධිකරණයක් තියෙන්න පුළුවන්. මොකද එතුමිය හිටියානම් සමහර අය කියන්නේ ඇති. ඒක නිදහස් නැහැ කියලා. අරමුණ ඉෂ්ට කරලා තිනවා. දැන් නිදහස් අධිකරණය. දැන් මොනවද වෙන්න යන්නේ? තාම වෙලා නැහැ. මම හිතනවා දැන් අධිකරණයේ ජේෂ්ඨම නීතිඥ මහත්තයාට මේ තැන හිමි වෙයි කියලා ඒ මූල ධර්මය ඉෂ්ට වෙයි කියලා දැන් මම විශ්වාස කරනවා. එතකොට බලන්න මෛත්‍රීපාල සිරිසේන කරලා තියෙන වැඩේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා බොහෝම වැදගත් ක්‍රියාවලියක් කරලා තියෙන්නේ. මේ රටේ අධිකරණය ස්වාධීන කරලා තියෙන්නේ. එතුමට කැමති පුද්ගලයා තෝරන එකවත් නෙමෙයි. එතුමා කලේ මෙතන විස්සදායක ප්‍රශ්නයක් තියෙනවා. අපි මේක සුද්ධ කරමු, පවිත්‍ර කරමු. අපි එතකොට යමු මූල ධර්මයට. අධිකරණයේ තීරණ ගත්ත දේෙන් ඒ පුද්ගලයා මෙතන පච්ච වෙච්ච දේෙන් එතනින් අධිකරණයේ ස්වාධීනයි. ඊට පස්සේ අධිකරණ කොමිෂන් සභාවක් පත් කරනවා ස්වාධීනව
පාර්ලිමේන්තුවට උත්තර දෙන. කේ ශ්‍රී පවන් මහත්මයාට අග්‍ර විනිශ්චයකාර ධුරේ හිමි වෙනවාග මේ වෙනටත් මාධ්‍ය වාර්තා කරලත් තියෙනවා නියෝජ්‍ය මාත්‍යතුමනි. හොඳයි අපි මේ කතා බහේ අවසන් විනාඩි කීපයට එන්නේ. ඊළඟට මහමැතිවරණයක් එනවා. ඒ මහමැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරනවා නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා. හැබැයි ඔබතුමන්ලා කියන විදිහට ඊළඟට වැඩිම ආසන සංඛ්‍යාවක් දිනා ගන්න පක්ෂයට උප අගමැතිකමක් හම්බ වෙනවා. ඒ කියන්නේ එක්කෝ අගමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් උප අගමැති එක්සත් ජාතික පක්ෂයෙන් එක්කෝ අගමැති එක්සත් ජාතික පක්ෂයෙන් උප අගමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්න බොහෝ විට ඉඩකඩ තියෙනවානේ මේ ක්‍රමය අනුව. එහෙම වෙයිද? නෑ, මෙහෙමයි. අපිට කතා කරන්න පුළුවන් අපේ පක්ෂය ගැනයි අපේ වැඩසටහන ගැනයි. හරිද? මොකද ඔක විවස්සාදායක දෙයක් නෙමෙයිනේ. හරි. ඉතින් අපි කියන්නේ ඔබතුමන්ලා කියපු වැඩපිළිවෙල එහෙමයි කියන්නේ. අපේ වැඩපිළිවෙල ගැන අපිට කතා කරන්න පුළුවන්. ඔක විවස්සාදායක දෙයක් නෙමෙයි. අපිට අනිත් අයට කරන්න කියලා බල කරන්නත් බෑ. අපිට කතා කරන්න පුළුවන් අපි කරන්න යන දේ ගැන. අපි කියලා තියෙන දින 100 වැඩසටහනක් තියෙනවා. මේකෙන් අපිට හදන්න පුළුවන් රාමුව පමණයි. නමුත් මේ ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙනියන්න තව සෑහෙන කලක් යයි. මේ රට හරවන්න තියෙන තැනින් යහමගට සෑහෙන කලක් යයි. මම කිව්වා වගේ සංස්කෘතියක් වෙනස් වෙන්නේ නැහැ, දින 100න් වෙනස් වෙනස් වෙන්නේ නැහැ. සෑහෙන කලක් යනවා. ඉතින් අපේ අගමැතිතුමා සඳහන් කළා එක්සත් ජාතික පක්ෂ වැඩිම ආසන ප්‍රමාණයක් ගත්තත් පාර්ලිමේන්තුවේ අපි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවනවා කියලා. මොකද අපි හිතනවා තව අවුරුදු 3කට විතර අපි සාමූහිකව වැඩ කළොත් අපිට සෑහෙන වැඩ කොටසක් මේ රටේ කරන්න පුළුවන් වෙයි කියන එක. ඉතින් ඒ අරමුණෙන් සඳහන් කරනවා ඒක කරන්න, ඒක විධිමත් කරන්න. අද අපිට පස්සෙන් ඉන්න විශාලම පක්ෂයේ පුද්ගලිකර නායකයට අපි උපාගමිතිකම දෙනවා. අපිට පෙන්වන්නේ විශ්වාසයෙන් අපි මේ එකට වැඩ කරන්න යන්නේ. මේ සීමා සහිත කාලය තුල එකට වැඩ කරන්න යන්නේ. ඔබතුමන්ලා කැමති අනිත් පැත්ත බාර ගනීද නැද්ද කියන්න දන්නේ නැහැ කියන එක ඔබතුමන්ලා කියන්නේ. ඒක මං කියන්නේ විශ්වාසදායක එකක් නෙමෙයි. නෙමෙයි. අපි විශ්වාස කරනවා බාර ගනී කියලා. මොකද මං හිතන්නේ දැන් පාර්ලිමේන්තුව තුල අදහසක් තියෙනවා අවුරුදු 3කට විතර අපි එක අරමුණකට ගියොත් සෑහෙන වැඩ කරසක් කරන්න පුළුවන්. ඊන්පස්ව පක්ෂ දේශපාලනයට යන්නේ. ඔව්. මොකද විපක්ෂයක් තියෙන්න ඕනේ මේ රටේ. ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් මේක ඇවිල්ලා සීමිත අරමුණක් සඳහා විශේෂ හේතුන් නිසා මේ ඇතිවිලා තියෙන ප්‍රශ්න විසඳ ගන්න මේ විධායක ජනාධිපති ක්‍රමය නැති කර ගන්න. අර මේ විශේෂ හේතුවක් මේ අවුරුදු 38කට පස්සේ මේ කරන්න යන්නේ. ඉතින් විශේෂ හේතුන් නිසා තමයි අපි මේ ක්‍රමවේදයට යන්නේ. ඔව්. ඔබතුමන්ලා විසින් පත් කරපු ජනාධිපතිතුමා ඊළඟ මහමැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුණෝතින් ගැටලුවක් නැද්ද ඒක? නෑ, ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන පැමිණිලා තියෙන්නේ මේ රටේ යම් කිසි වෙනසක් කරන්නයි. එතුමායි වෙනස කරන්න කැප වෙලා ඉන්නවා. එතුමා දන්නවා එක්සත් ජාතික පාක්ෂිකයන් ඒ අවදානම අරගෙන එතුමා පිටුපස ඇවිත් තියෙනවා කියලා. පෙළ ගැහිලා තියෙනවා. එතුමා තුළ විශ්වාසයක් තියෙනවා. අපි දන්නවා එතුමායි විශ්වාසය කවදත් කඩ කරන්නේ නැහැ. එතුමා ප්‍රසිද්ධේම කියලා තියෙනවා. මම ජනාධිපති වරණේ ඉල්ලන්නේ එක් වතාවයි. මම ඇවිල්ලා තියෙන්නේ මේ රටේ යම්කිසි වෙනසක් කරන්න. අපි එතුමායි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතරේ හොඳ අදහස් හුවමාරුවක් තිබිලා තියෙනවා. එකට වැඩ කිරීමේ සම්බන්ධතාවයක් තියෙනවා එතුමන්ලා අතරේ. අපි පිටිපස්සේ ඉන්න අය ඔක්කොම ඒ ආදර්ශයේ පිටිපස්ස තමයි අපි යන්නේ. ඉතින් මහමැතිවරණයට ආපුවම ජනාධිපතිතුමා ඉන්නේ මහමැතිවරණයට ඉහළින් ඉන්නේ ඔහු. ඒකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් තරඟ කරයි. ඒකේ කවුරු හරි නායකත්වයේ දෙයි. මම දන්නේ නැහැ කවුද. නිමල් සිරිපාද සිල්වා හරි කවුරු නායකත්වයේ දෙයි. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් තරඟ කරයි. මේක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛව. අනිත් පක්ෂ අපි එක එකතු වෙනවනම් ඡන්දෙට ඉස්සලා අපි ඒක එකට ඉල්ලනවා. අලිය ලකුණේ නෑ, ඒව අපි තීරණය කරන්න ඕනේ නැහැ මොනවත් මේ වෙලාවේ. අපි එක්සත් ජාතික පක්ෂය හැටියට ඉල්ලුවත් අලිය ලකුණෙන්මයි ඉල්ලන්නේ. අපි අනිත් දේවල් තීරණය කරන්න ඕනේ නැහැ. අනිත් අය සම්බන්ධ වෙනවනම් අපි ඒ අයවත් සාකච්ඡා තියලා හවුල් කරගෙන අපි එකට යනවා. එතකොට රටට තියෙන්නේ මේකයි තෝරගන්න. මේ ලකුණු ගැනවත් පාට ගැනවත් කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන පත් කරනකොට අපි ලකුණ ගැනවත් පාට ගැනවත් කලබල වුණේ නැහැ නේද? රජය ගැන කලබල වෙන්න ඕනේ නැහැ. අපි තෝරගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රමුඛ කණ්ඩායමක්ද ඊළඟ වකවානුවේ මේ රටේ රාජ්‍ය පාලනය කළ යුත්තේ, නැත්නම්
වෙන කවුරු හරි නිමල් සිරිපාල ද සිල්වා හරි වෙන කවුරු හරි ඔබතුමා කියන්නේ එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ස්වාධීන වෙන්නේ කියලාද ජනාධිපතිතුමා ස්වාධීන ජනාධිපතිතුමා ඉන්නේ මේ අලුත් සංස්කෘතිය මේ ක්‍රමයේ අපි හදන ක්‍රමයේ ජනාධිපතිතුමා ඉන්නේ මේ මහා මැතිවරණයට ඉහළින් ඉන්නේ රටේ හැම එක්කෙනාගේම ජනාධිපති එක පක්ෂයක ජනාධිපති පමණක් නෙමෙයි. ඔව්. දවසේ වැඩපිළිවෙලේ දවස් දෙකක් එහාට උනේවා අපි නිර්දේ විදිහට අහන්න ඕනේ මේක දවසක් වරක් වෙලා තියෙනව නේද දෙකක් වරක් වෙලා තියෙනවද කියලා. එතනට අපි යන්න ඕනේ. නමුත් මැතිවරණ ක්‍රමයේ වෙනසක් ගැන කිව්ව ඔබතුමලා. නමුත් ඒක කෙරෙන පාඩක් නෑ. ඒත් එක්කම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහා වෙන ජාතික විධායක සභාවක් පිළිබඳව කිව්වා. කල් පැනලා. ඒවා වෙන මට්ටමක නැද්ද මේ වෙනකොට? නෑ. අපි ඒක ළඟින්ම බැලුවොත් මැතිවරණ ක්‍රමයේ වෙනස් වීම ගැන අපි කිව්වා කොමිටුවක් පත් කරනවා කියලා. ඒක සඳහන් කරලා තියෙනවා. අපි ඒක කරලා තියෙන්නේ. කොමිටුවක් පත් කරලා තියෙන්නේ. ඉතින් ඒ කොමිටුවේ හරිය යෝජනාවල් අපි ඒ යෝජනා හොයලා බලන්න ඕනේ. දැන් මෙහෙමයි ගිහන්. අපි පනත් ගැන කියලා තිනවා මේ දවස් වෙනකොට මේ පනත් ඉදිරිපත් කරනවා කියලා. නමුත් මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව දිනයක් දාලා නැහැ ඒකේ හොඳට බැලුවොත්. හේතුවක් තිබුණා ඒකට. හේතුව තිබුණේ ඔය මැතිවරණ ක්‍රමයේ වෙනස් වීම කරන්න දවස් 100න් පුළුවන්ද? මොකද අපේ අනිත් හැම යෝජනාවක්ම දවස් 100න් කරන්න පුළුවන්. පාර්ලිමේන්තු අනුමැතිය විතරයි ඕනේ. නමුත් ඊට වැඩිය වෙනස් වීම කරන්න යනවා නම් මේ රටේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න යනවා නම් අපිට පාර්ලිමේන්තු අනුමැතියෙන් විතරක් කරන්න බෑ. මැතිවරණ කොමසාරිස්රයා පාවා කියලා තිබ්බ ඒ සඳහා කාලයක් ගත වෙනවා. කාලයක් ගත වෙනවා. ජනමත විචාරණයක් තියන්න වෙනවා. ජනතාව අමතන්න වෙනවා. ඉතින් අපිට ඒක කරන්න බෑ. ඒකයි ඒකට හේතුව. අවසාන ප්‍රශ්නේ. ඉරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලයිස්තුවෙන්. ඊළඟ මහමැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් අසුනක් වෙන් වෙනවද නැත්නම් ඔබතුමා කරලියට එනවද තරඟ කරනවද? නෑ මම තීරණයක් අරගෙන තිනවා ජාතික ලයිස්තුවෙන් නොවෙන්න. මම ජනමතේ උරගා බලන්න සූදානම්. ජනමතේ බලන්න සූදානම්. මොකද මම හිතනවා ජනතාව හිතනවා නම් මං වැනි කෙනෙක් පාර්ලිමේන්තු සිටිය යුතුයි කියලා. ජනතාව විශ්වාසය තැබුවොත් මම තව වතාවක් ජනතාව වෙනුවෙන් සේවය කරනවා. ජනතාව තීරණය කළොත් එහෙම නෙමෙයි කියලා ඒකටත් හිස නවලා සමුගන්නත් ලෑස්තියි. හොඳයි. යම් යම් ශේෂ්ත්‍රවල ප්‍රවීණයින් පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා ජනතාව විශ්වාස කරනවා ඇති කියලා අපි හිතනවා. අපි සූදානම් අද කතා බහින් නැවතින අද සිහසුනට ආවේ මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මැතිතුමා. බොහොම ස්තුතියි. සිහසුන සම්බන්ධීකරණයේ චමින්ද සේනාරත්න. මම ගිහාන් කාලිංග. ජනතා සේවය වෙනුවෙන් අසුන්ගත් අය සිහසුන.